අයිබවන් අප ජනහඬ විශේෂ සංවාදයක් සමඟ අද මේ මොහොතේ සම්බන්ධ වෙන්නේ. අද අප සාකච්ඡා කරන්න මේ නැදිරියට ආරාධනා කළේ එක්සත් ජාතික පක්ෂයේ රත්මලානාසනයේ ප්‍රධාන සංවිධායක කොළඹ දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ හිරණිකා ප්‍රේමතන්ත මැතිනියට. අයිබවන් ගරු මන්ත්‍රීතුමියනි, බොහොම කාර්යබහුල අවස්ථාවක අපේ දැනුම් දීම මත මේ සාකච්ඡා පැමිණීම ගැන ආඩම්බර වෙනවා. අපි හිතනවා අපිට කළ ගෞරවයක් සේ දී පැමිණීම. ඇත්තටම මේ සාකච්ඡාවට අද ඔබට ඇරයුම් කරන්නටත් යම් හේතුවක් තිබුණා. එකක් තමයි ඔබ පසුගියදා පාර්ලිමේන්තුවට වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළා. ඊට පෙර අප දැක්ක ඔබගේ නිල මුහුණු පොතේ ෆේස්බුක් මිනුමෙහි සටහනක් තිබෙනවා. එවැනි සටහනක් ඔබ සාමාන්‍යයෙන් තබන්නේ නැහැ. ඔබට එක්තරා මාධ්‍ය ආයතනයක්, රාජ්‍ය මාධ්‍ය ආයතනයක් විසින් සාකච්ඡාවකට මෙවැනි සාකච්ඡාවකට ආරාධනා කරලා පසු අවසන් නිමේෂයේදී බලගතු තැනැත්තෙක්ගේ බලපෑම මත කිව්වත් නිවැරදි කියලා මම විශ්වාස කරනවා. ඒ සාකච්ඡාව අහිමි වුණා. ඒ ඔබේ ෆේස්බුක් සටහනේ තිබුණ දේ. ඒ දුටුවම මට උන කල්පනා වුණා මේ කියන්න යන කතාව නැත්තම් මේ රාජ්‍ය මාධ්‍ය ඔස්සේ ඔබතුමියට ඒ තිබුණු අවස්ථාව ගිලිහීම නිසා අපේ මාධ්‍යයෙන් අවස්ථා දීද ඔබතුමියට ඒ අවස්ථාව කියන්න තිබුණ දේ දෙන්න ඕන කියලා යම් හැඟීමක් සිතුවිල්ලක් පහළ වුණා. ඒ නිසාම තමයි අද අප ජනහඬ ඔබ වෙනුවෙන් වෙන් කළේ. මම කැමති ගරු මන්ත්‍රීතුමියනි, ඇත්තටම ඒ මොකද්ද හේතුව, මොකද්ද ඇයි ඔබතුමියට රාජ්‍ය මාධ්‍ය ආයතනයට ගිහිල්ලා ඔබතුමිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට රටේ ජනතාව ආමන්ත්‍රණය කරන්න බැරි ප්‍රශ්නෙ මොකද්ද? කාටද මේ ප්‍රශ්නේ තියෙන්නේ? මොකද්ද ඒ කාරණා? ඇත්තටම මේ මම ඔබ දන්නවා, මම දැන් මගේ දරුවා ඉපදිලා මාස දෙකක් පමණ වෙනවා. මම පසුගිය මාස දෙකේ, මේ කියන්නේ පාස්කු ප්‍රහාරය ඇති වුණේ අප්‍රේල් 21 වෙනිදා. මගේ දරුවා ඉපදුනේ අප්‍රේල් 24. ඉතින් ඊට පස්සේ මම මාස දෙකක විතර කාලයක් පොඩ්ඩක් නිවසට වෙලා ඉන්නකොට ඇත්තටම මම ඔය තේරිම්කාරක සභාව පාර්ලිමේන්තුවේ පත් කරයින් පස්සේ එතනදී වෙච්ච සාක්ෂි විභාගයේදී ඇත්තටම මට හිතා ගන්න වෙනවා, ඇයි මේ අපේ එක්සත් ජාතික පක්ෂයේ ඉන්න සමහරක් මැති ඇමතිවරු මේකේ මේ වැරද්ද අපේ කරමතට අරගෙන, මේ පාස්කු ප්‍රහාරයේ වෙච්ච වගකීම අපේ කරමතට අරගෙන මේ වර්තමාන ජනාධිපතිතුමා විතරක් සුද්ධ කළ පැත්තක තියලා තියන්නේ ඇයි කියන ප්‍රශ්නේ මට ආවා. මොකද ඇත්තටම විය යුතු නැති දෙයක් වෙලා තියෙනවා. මේකේ වගකීම පැහැදිලිව ජනාධිපතිවරයාගේ දෙසට ඇඟිල්ල දික් වෙනවා, වගකීම් බාර ගන්න ඕනේ කියන එක පාස්කු ප්‍රහාර සිද්ධියේදී ඇති වෙච්ච සිදුවීම් දිහා බලනකොට, කියන්නේ තේරීම්කාරක සභාවේ ඇවිල්ලා සාක්ෂි දෙනකොට උදවිය පැහැදිලිව සෑම කෙනාගේම සාක්ෂි අවසන ජනාධිපතිතුමාගේ පැත්තටම ඇඟිල්ල දික් වෙන්නේ. ඉතින් මේ වගේ කාරණා දිහා බැලුවෙන් පස්සේ අපේ එක්සත් මුළු රටේම මතයක් හැදුනා, මේක මේ ආණ්ඩුව නිසා වෙච්ච දෙයක් කියලා. දැන් ජනාධිපතිතුමත් කියන්නේ මේ ආණ්ඩුවේ නායකයා විදිහට නෙවෙයි එතුමා කතා කරන්නේ. එතුමා කතාන්නේ විපක්ෂ නායකයා විදිහට කතා කරන්නේ. කියන්නේ එතුමා මේ කිසි දෙයක් දන්නේ නැහැ. ඒ එතුමා හැම වෙලාවෙම කොහෙත් තැනක කතා කරනවත් කියන්නේ මේ ආණ්ඩුව පරද්දන්න ඕනේ. ඉතින් එතුමා ආණ්ඩුවේ නායකයා විදිහට කියනවා ආණ්ඩුව පරද්දන්න ඕනේ කියලා. ඉතින් ඒ වගේ වගකීමක් එතුමා ගන්නෙත් නෑ. අපි බොරුවට මේක අපේ ඇඟට දාගෙන අපි, මම කියන්නේ අපි සුද්ධ වෙන්න ඕනේ පැත්තකට වෙන්න ඕනේ කියලා. ඒත් යම් යම් තැන්වලදී අපේ අතනුත් අඩුපාඩු වැරදි සිද්ධ වෙන්නේ. ඒකනේ මේ වගේ තත්ත්වයකට ජනාධිපතිතුමා අපි පත් කළා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඇයි මේ අපි විතරක් මේක වගකීම ගන්න කියන ප්‍රශ්නේ මට ආවා. දැන් උදාහරණ විදියට පැහැදිලිව කියනවා නම් මම ඒක මම ඇත්තටම කතාවේ දෙවෙනියට කියන්නම්. මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොඩි පොඩි උදාහරණ ගත්තොත්, අගමැතිතුමාට ආරක්ෂක කවුන්සිලයට එන්න කියපු නැති එකේ ඉඳන් අවසානයේ පොලිස්පතිතුමාට මේ වැරද්ද බාර ගන්න මම තානාපතිකමක් දෙන්නම් කියන තැන වෙනකන් සියලුම දේවල් සියලුම මේ 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 මේකේ චෝදනා ඒ දිශාවට තමයි යොමු වෙන්නේ. ඉතින් මම මේ පිළිබඳව කතාවක් කරා පාර්ලිමේන්තුවේදී. ඒ කතාවෙන් පස්සේ මට ස්වාධීන රූපවාහිනියේ 7 වෙනි පැයකින් වැඩසටහනට උදේවරුවේ එන්න කියලා තිබ්බා. මම හිතන්නේ මම කතාව කළේ ජූනි 27 වගේ, මට මතක ජූලි 1 වෙනිදා. ජූලි 1 වෙනිදා මම මට එන්න කිව්වේ ඇත්තටම සතියකට විතර කලින්. ඉතින් මම ලෑස්ති වෙලා ඔක්කොම කරලා ඉන්නකොට දැන් හෙට නම් ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ. අද රෑ මට එහි මේ වැඩසටහන් කරන ඒ උදවිය කතා කරලා හෙට පුළුවන් නම් මේ කතා කරලා කමන්නේ ජනාධිපතිතුමා ගැන
විවේචනය එල්ල කරන්න එපා කිව්වා. දැන් මීට පෙරත් එවැනි සාකච්ඡා වලට යනකොට ඔබතුමියට මේ රාජ්‍ය නාලිකා වලින් හෝ වෙනත් නාලිකා වලින් එහෙම සම්බාධක පනවන්නවද මේ කතා කරන්න එපා මේ කතා කරන්න නෑ මට ඊට කලින් එහෙම අවස්ථාවක් ඇවිල්ලා නැහැ. විශේෂයෙන්ම රාජ්‍ය නාලිකා වලට එන්න කිව්වත් මම නම් ජනාධිපතිතුමාද අගමැතිතුමාද මට වෙනසක් නෑ. මම ඇත්ත තමයි කියන්නේ. ඉතින් එතන දැන් මෙතන ඇවිල්ලත් මම කියන්නේ ඇත්ත. පොතන ගියත් මම ඇත්ත තමයි කියන්නේ. ඉතින් එහෙම කිව්වන් පස්සේ මම ඒ පුද්ගලයාට කිව්වා ඉතින් එහෙනම් මාගේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නෙමෙයි කතා කරන්න ඉන්නේ කියන්නේ. ඉතින් එහෙනම් මේ මේ මම කොහොමද එතුමා ගැන කතා නොකර පාස්කු ප්‍රහාර ගැන කතා කරන්න කියලා. සේ නෑ පොඩ්ඩක් උත්සාහ ගන්න කතා නොකර ඉන්න. මොකද ඇත්තටම සෑම චැනල් එකක්ම එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව මේ වෙලාවේ මේ රජයට විරුද්ධව යන චැනල් තියෙන්නේ. ජාතික නාලිකා වලිනුත් අපි විතරයි අඩුම ගානේ අපිට විතරයි මේ 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 සංවර්ධන කටයුත්තක් හරි පෙන්වන්න තින්නේ අපි විතරයි ඔයගොල්ලන්ට. එහෙනම් ඒකත් නැති වෙයි. ඒ නිසා පොඩ්ඩක් පරිස්සමින් කතා මං ඉතින් හා එහෙනම් ඒ පිළිබඳ ප්‍රශ්න අහන්න එපා කියන්න මගේ කියලා මම නිවේදකයාට අහන්න ඒ පිළිබඳ ප්‍රශ්න අහන්න එපා කියලා කියන්න කියලා මම කියලා ඊට පස්සේ තියලා නැවතත් මට තව ටිකකින් කෝල් එකක් ඇවිල්ලා කිව්වා ඒ පුද්ගලයා තවත් පුද්ගලෙක් මෙහෙම උඩින්ම ජන ප්‍රෙසිඩෙන්ට්ම කතා කරලා කියලා දෙනවා හෙට හිරුනිකාව ගෙන්නව නේද ඔය ගෙන්නන්නේ ඔයගොල්ලෝ මට ගහන්න බලාගෙන නේද හෙට හිරුනිකාව ගෙන්නුවොත් එම් මම ඕගොල්ලන්ගේ ආයතනයේ කරන දේ බලා ගන්න කියලා එතුමා කිව්වා කියලා තමයි මේ පුද්ගලයා මට කිව්වේ. ඉතින් ඇත්තටම මමට ඇත්තට හිනාගම මම ගණන් ගත්තේ නෑ. ඒක ඇත්තටම මම ඕක මට සාමාන්‍ය දෙයක් නෙමෙයි සාමාන්‍ය දෙයක් නෙමෙයි. මොකද ඔය විදිහෙම තර්ජන වලට මම ගියාණ්ඩුවෙත් මුහුණ දුන්නා. ඊපස්සේ මම කිව්වා ඒක ප්‍රශ්නයක් නෑ. මේ මම එහෙනම් ඒ නැති වෙයි. හැබැයි වැඩේ තියෙන මට හරි සතුටුයි. එතුමා මම වගේ පොඩි කෙල්ලෙක්ට බය වෙලානේ මගේ කටට කියලා. ඉතින් ඊට පස්සේ එහෙම කියලා ඉවර වෙලා මේ කතාව එහෙමම නැවතුණා. ඉතින් මම කල්පනා කරා මේ මේක රජයේ නාලිකාවක්. මම රජයේ නියෝජනය කරන මන්ත්‍රීවරියක්. අපිට වෙන කිසිම නාලිකාවකින් ආරාධනා නොකරත් දැන් පෞද්ගලික නාලිකාවලින් අපිට ආරාධනා කරලා නැහැ කියමුකෝ. හැබැයි ඒ රජයේ නාලිකාවලින් සාමාන්‍ය රජයේ මන්ත්‍රීවරියන්ට හෝ මන්ත්‍රීවරුන්ට යම් කිසි කාලයක් දෙන්න ඕනේ. ඔවුන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර ඔවුන්ට තියෙන විදිහක් නැහැනේ. ඔවුන් රජයේ නාලිකාවන් විදිහට. ඊට පස්සේ මම ඒකේ මට වෙච්ච දේ මං හිතනවා මට මන්ත්‍රී වරප්‍රසාද කඩවීමක් කියලා මට හිතෙනවා. සහ මම ගොඩක් මන්ත්‍රීවරුන් ඇමතිවරුන් කතා කරාම ඒගොල්ලෝ පැහැදිලි කරා මේක මන්ත්‍රී වරප්‍රසාද කඩවීමක් කියලා. හැබැයි ඉතින් ජනාධිපතිතුමා මේ ඉතිහාසයේ පළමු වතාවට තමයි මන්ත්‍රී වරප්‍රසාද ජනාධිපති කෙනෙක් කඩ කරපු අවස්ථාවක يعني එහෙම කඩවීමකදී ජනාධිපතිතුමාට එරෙහිව මෙහෙම මන්ත්‍රී වරප්‍රසාද කඩ කිරීමේ යෝජනාවක් ගේන්නේ. මම ඉතින් ඒක ගෙනාවා ඉතිහාසයේ ප්‍රථම අවස්ථාවේ හැටියට. දැන් 19 ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක පොඩි සීමා කිරීමක් තිබෙනවා. ජනාධිපතිවරයාට අන්තිම ව්‍යවස්ථාවේ 35 වෙනි ව්‍යවස්ථාවේ තිබෙන මුක්තිය බලපානවා. ඒ වුණාට මගේ ප්‍රශ්නය කොතන දී හරි කතා වියද මේක මට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. එක්සත් ජාතික පක්ෂයේ එතුමාට අපිට ඔය වෙන වෙන ඩීල් නැහැ. මම උදේට අගමැතිතුමත් එක්ක කුටුකුටු ගාලා රෑට ජනාධිපතිතුමත්ගේ නිවසට ගිහ කිචිපිචි ගාන කෙනෙක් නෙමෙයි මම. මම ඉන්නවා නම් එකනායකයත් එක්ක ඉන්නේ. මම මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් ඡන්දෙ ඉල්ලුවා. මම ඡන්දෙ ඉල්ලනකොට මම පළවෙනියටම ඒතකොට මගේ තාත්තා ඝාතනය වෙලා. මම පළවෙනියටම ගියේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට කලින් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට. මොකද මට හිතට එකඟව මට ඇත්තටම එතන හිටගන්න හැකියාවක් තිබ්බේ නැහැ. එතන ඒ මගේ තාත්තා අවුරුද්දක් තිස්සේ දේශපාලක පක්ෂයේ එතන ඔහුගේ ඝාතනය සිද්ධ වෙච්ච නිසා මම අගමැතිතුමා ළඟට ගියාම එතකොට ඔහු විපක්ෂ නායක. එතුමා මට එතනින් තමයි මට එතුමා ගැන මේ මෙච්චර මේ මේ පුද්ගලයා මොනතරම් වෙනස් පුද්ගලයෙක්ද කියලා තේරෙන්නේ. මම එතුමාට ගිහිල්ලා කිව්වම මට චන්දිල්ලනෝනේ පළාත් සභාවගල එතුමා කිව්වා හිරුනිකා දැම්ම මේ එන්න අවස්ථාව නෙවෙයි මෙතනට. ඔයා ඔයාගේ ඔයාගේ සියලුම ස්ථාවරයේ තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එතන ඉඳන් චන්දි ඉල්ලන්න. අපි ඔය ආණ්ඩු එතකොට ඔය කියන්නේ 2014 මහින්ද රාජපක්ෂ පරාජය කරනවා කියන එක සිහිනයක් වෙච්ච කාලෙක. ඔය ආණ්ඩුව අපි තව අවුරුද්දෙන් පරාජය කරනවා. එතකොට ඔයා අපිට අවශ්‍ය ඔයා අපි ළඟට එන්න. හැබැයි දැන් ඔයා සිටියුත්තේ එතන මොකද ඔගේ තාත්තගේ ඔගේ බේස් එක තියෙන එතන කියලා. ඊට පස්සේ ඔබ ඕන තැනක මගේ 2014 ඉඳන් 2015 මම යහපාලන්ට මේ වෙනකන් එනකන් ඕන තැනක මගේ මේ ඉන්ටර්වියු එකක් ගන්න මම කවදාවත් රනිල් වික්‍රමසිංහ චරිතේ විචාරිතේ විවේචනය කළා නැහැ. එහෙම එතනට ගියයි කියලා.
ඒකට හේතුව මම කකුලක් මෙතන තියන් හිටිය කියන එක නෙමෙයි. මොකද මට එතුමා කියන්නේ එදා ඇති වෙච්ච පැහැදීම අදටත් ඒ විදිහට තියෙනවා. එතුමා මහත්මා දේශපාලඥයෙක් කියලා. මොකද එතුමාට ඒ වෙලාවේ මගෙන් ප්‍රයෝජනය ගන්න අවස්ථාවේ තිබ්බනම් එතුමා මගේ තාත්තගේ මරණය විකුණලා හැරී එතුමාට තිබ්බ පොඩි අවස්ථාවක් ඒ වෙලාවේ ගන්නෙත් එතුමා ඒක කරේ නෑ. එතුමා හරි හොඳට කල්යල් බල්ලා කිව්වා අපි තව අවුරුද්දෙන් මේ ආණ්ඩුව පෙරලනවා. එතකොට ඔයා අපි ළඟට එන්න කියලා. ඉතින් මට ඒක කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඉතින් මට මම ඒ කෘතගුණ දැක්වීමට තමයි ඇත්තටම අදටත් අගමැතිතුමා එක එක හෙලා නැගී සිටින්නේ එක හෙලා එතුමත් එක්ක හිටගන්නේ. ඉතින් මට ඔය මේ සමහරක් කැමැතිවරු ඉන්නවා අපේ ආණ්ඩුවෙත්. උදේට මටත් ඇවිල්ලා සමහරු කිව්වා ජනාධිපතිතුමාට වැඩිය දොස් කියන්න එපා කියලා. මට හිතාගන්න බෑ ඇයි එහෙම කියන්නේ කියලා. මොකද මේ වගේ වාතාවරණයකට එක්සත් ජාතික පක්ෂය ඇදහැළුවේ ජනාධිපතිතුමා විසින්. මට එතුමත් එක්ක ඇත්තට පෞද්ගලික කවදාවත් යාළුකමක් තිබිලා නැහැ. මම එදත් යහපාලනය වෙනුවෙන් එළියට බැස්සේ විශේෂයෙන්ම රාජ්‍යතැමතුමත් මම ඒක හැම අවස්ථාවෙම මෙතනට ඇවිල්ලා කියලා දිනවා. රාජ්‍යතැමතුමත් එතුමත් නිසා තමයි ඇත්තටම රාජ්‍යතැමතුමා ගොඩාක් මගේ පියාගේ ඝාතනය වෙනුවෙන් කතා කරපු කෙනෙක්. එතුමත් ඒ සඳහා නැගී සිටියා. ඒ වෙනුවෙන් කරන කෘතුගුණ දැක්වීමක් විදිහට මට කරන්න පුළුවන් දේ විදිහට මම එළියට බැස්සයි වෙලේ. එතුමත් ඇත්තෙන්ම එක්සත් ජනතා සන්ධානයේ පලාස් භවට ඉල්ලන වකවානුවේ ඒ සන්ධානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල දේශපාලන පක්ෂයක්. එතකොට එහි මහලේකම්වරයා තමයි වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනතුමා. ඒ වකවානුවේ එතුමා මහලේකම්වරයා හැටියට ඔබතුමියට බොහොම සැලකිල්ලක් දක්වන නේද? මේ එතුමා මට මේ සැලකිල්ල කියලා කියන්නේ විශේෂ සැලකිල්ලක් එහෙම නෙමෙයි. එතුමා මට ඇත්තටම අනන්ත මං ගැන මේ අපේ තාත්තගේ කේස් වලදී ප්‍රශ්න වලදී මහින්ද රාජපක්ෂමැතිතුමත් එක්ක ඒව ගැන කතාල්ලා එතුමගෙන් බැනුනුත් අහලා තියෙනවා. මං ඒක පැහැදිලිවම පිළිගන්නවා. මට හැමදාම එතුමා ගැන විශේෂ ගෞරවයක් ඒ කාලේ ඉඳන් තිබ්බා. මොකද ඇත්තටම කවුරුත් කතා කරන්න තිය අවස්ථාවක එතුමා විතරන්නේ සුසිල් ප්‍රේමචන්ද මැතිතුමා බැනුන් අහලා තියෙනවා ඒ කාලේ අපේ තාත්තණුවෙන් කතා කරලා. එතුමා ඒ වගේම රාජසේන රත්නතුමා ඔය වගේ කීප දෙනෙක් එතන ඉන්නවා. අදටත් මගේ අදටත් මාත් එක්ක මේ කතා කරන දයසිරි ජයසේකර මැතිතුමත් එහෙමයි. ඉතින් ඒකට එතුමා එළියට බැස්සම කවුරුත් එතුමා වෙනුවෙන් එළියට බැස්සේ නෑ ඒ වෙලාවේ. හත් අට දෙනා හිටියේ. ඉතින් මට කරන්න පුළුවන් හිතට අපි දිනයිද පෙරදිද කියලා දැනගෙන හිටියෙත් නෑ. එතකොට මොකද ඒ තරම් අසීමිත බලයක් මහින්ද රාජපක්ෂ මැතිතුමාට තිබ්බා. ඒත් මම එළියට බැස්සේ ඒකට කෘතගුණ දැක්වීමක් වශයෙන්. මේ ළඟදිත් ජනාධිපතිතුමා කියලා තිනවා මම හිරුනිකාට මෙච්චර උදව් කරලා එයා මට බයිනවනේ කියලා. ඕන කෙනෙක් තේරුම් ගත යුතු කාරණාද මෙතන මගේ පෞද්ගලික තරහක් හෝ පෞද්ගලික දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ. මම එතුමාට අතිශයින් ගෞරව කරා. එතුමාව ජනාධිපති කරන්න ඕනේ කියන එක ඒ මතයෙන් මං හිටපු කෙනෙක්. එතුමා කරන දේවල් සමහරක් මේ යහපාලනයෙන් පොඩක් පීරි පයින් කොටත් හිතට මේ කියන්නේ එකඟව ඒකට බැනලා නැවතත් එතුමා ඒ පීලටම ගේන්නුවම නා වෙච්ච කෙනෙක් මම. ඉතින් මොකද මම සෝවිත ස්වාමීන් වහන්සේට අතිශය ගෞරව කරන උන්වහන්සේගෙන් මගේ උන්වහන්සේ තමයි හිටපු එකම මට මේ උපදේශකවරයා. ඉතින් කෙසේ හෝ වේවා උන්වහන්සේටත් ලොකු බලාපොරොත්තු තිබ්බ මේ රට හදන්න මේ ජාතික ප්‍රශ්න විසඳන්න මේ වෙන තමයි හරියන නායකයා කියලා. ඉතින් මට තියෙන තරහ වෙන මුකුත් නෙවෙයි. ගොඩක් අය හිතනවා මේ මෛත්‍රීපාල ජනාධිපතිතුමත් එක්ක මෙයාලා පෞද්ගලික ප්‍රශ්නයක් ඇත්තේ කියලා. පෞද්ගලික දෙයක් නෙවෙයි මේ රටේට කරපු විනාශේ. ඔබ කල්පනා කරලා බලන්න අපි මොනතරම් අපි එළියට බහිනකොට අද වෙනකොට මිනිස්සු අපිටයි බයින්නේ. මොකද්ද මේ ගෙනාපු කොඩි විනය කියලා. අපි ඇත්තටම දැනගෙන හිටියේ නැහැ මේ තරම් අපි එහෙම කූවර ළඟින් ආශ්‍රය කරලා නැහැ මෙහෙම ගතිගුණ තියෙන පුද්ගලයෙක් කියලා අපි කවදාවත් දැනගෙන හිටියේ නැහැ. මම හිතන්නේ අගමැතිතුමාවත් දැනගෙන හිටියා කියලා. ඉතින් අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ රටට කරපු ඔක්තෝබර් 26 කරපු විවස්ථාවට විරුද්ධ ඒ කාරණා. මොකද එතුමා මේ ලංකා ඉතිහාසයේ කිසිම ජනාධිපති කෙනෙක් එහෙම කරලා නැහැ. මගේ මතකයේ හැටියට මට මතකයි ඔබ තුමිය පලාස් සභාව ජයග්‍රහණය කරලා ඉන්න අවස්ථාවක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රබල භූමිකාවක් එවකටත් තිබුණා. තරුණ නැගී එන දේශපාලන චරිතයක් හැටියට මම ඔබතුමීට ආරාධනා කළා මේ ජනහඬටම සහභාගී වෙන්න කියලා එක්තරා අවස්ථාවක. එතකොට මම ඉතින් දින වකවානු පවා අපි යොදාගෙන තිබුණා. නමුත් මට කල්යල් තියලා ඔබතුමියම කිව්වා නැහැ මේ මට එන්න වෙන්නේ නැහැ. හේතුව මට පක්ෂීය වහලෙකම්තුමා ඒ කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කිව්වා ජාතික රූපවාහිනී වල සටහනට ගිහිල්ලා එතන කතා කරන්න කියලා. මම කල්පනා කළේ එදා ඔබතුමියගෙන් ඔබතුමියට එවැනි අවස්ථා ලබා දුන්නා එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රබල දේශපාලන පාර්ශ්වයක් හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් හැටියට සිරිසේන මැතිතුමා. නමුත් අද ඔබතුමියගේ ඔබතුමිය ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් කියලා ඉන්නකොට ඔබතුමියට රාජ්‍ය මාධ්‍ය ඇතුළත තිබෙන අවකාශ අහුරනවා. දැන් මේක මම හිතන්නේ තාමත් අපිට සැලකිල්ලම කළ යුතු කාරණා මොකද මේ වෙනසට හේතුව කියලා. ඒක තමයි නේ එතුමා ගැන හොඳ කියනකම් එතුමා අවස්ථාව දෙනවා.
මට ඉතින් ඇත්තටම මේ එතුමා ගැන මේ වෙනකොට කියන්න හොඳක් නෑ. මොකද එතුමා ගැන අපි මේකයි දැන් අපි ඇත්තටම එතුමා ගැන හිතාගෙන හිටපු චරිතය, එතුමා අපිට පෙන්නපු චරිතය මාස දෙකක් තුනක් යනකොට ඔබතුමා ඔයගොල්ලෝ හරි අපූර්වට සරත් ජිසුරිය මේ මහාචාර්යතුමා කියයි ඒ චරිතය මේ වෙනස් වුණානේ. එතකොට මට තියෙන ප්‍රශ්නේ එක්කෝ මේතුමාගේ ඇත්ත චරිතය එළියට ආවේ ජනාධිපතිකම හම්බුනට පස්සේ. ඒක තමයි මං හිතන විදිහට ඇත්ත. අපිට වෙන්නේ වෙනස් චරිතයක් ජනාධිපතිකම ගන්නකම්. මොකද පැහැදිලිව එතුමාගේ කටින්ම කිව්වා මේ තංගල්ලේ ඉඳන් කොළඹට යන්න හෙලිකොප්ටර් දුන්නේ එතුමා කියලා මහින්ද රාජපක්ෂ මැතිතුමාට. එතුමාගේ කටින්ම කිව්වා මහින්ද රාජපක්ෂ මැතිතුමාලා ඇතුළු හොරු ටිකට එහෙමනේ කිව්වේ එළියට යන්න බැරි වෙන්නේ එයාපෝට් වහනවා කියලා. ඉතින් කොච්චර මේ පරස්පර විරෝධී දේවල්ද එතුමා කියලා තියෙන නිසා කරලා තියෙන. ඉතින් ඒකට මට ඇත්තටම දැන් වෙනකොට එතුමාගෙන හොඳක් ඉතිරි වෙලා නැහැ තවදුරටත් කියන්න. කියන්නේ ඔබතුමා මගෙන් එක මාතෘකාවක් අරගෙන ඇහුවොත් එහෙම ඒ හැම දෙයකම කියන්න අනික් පැත්තට දෙයක් තියෙනවා. දැන් එතුමා මේ දවස්වල මත්ද්‍රව්‍ය අල්ලනවා කියලා ලොකු වැඩසටහනක් කරගෙන යනවා. ඉතාමත් හොඳ වැඩසටහනක්. හැබැයි ඔබ ඕකෙන් ඕක ඇත්තටම මේ මම මේ ඒ සඳහා මේ වැඩ කරන නිලධාරීන්ට මම දොස් කියනවා නෙවෙයි, මේ ආරක්ෂක නිලධාරීන්ට. ඉතාමත් හොඳ වැඩසටහනක්. හැබැයි ඒක අනික් පැත්තට අරගෙන බැලුවොත් එතුමා ළඟම ඉන්නවා මත්ද්‍රව්‍ය හෝල්සේල් මේ විකුණන ඒවලට සම්බන්ධ මැති ඇමතිවරු. එතුමා ඔවුන් ළඟ තියාගෙන අර පොඩ්ඩක් මේ කලන් පොඩ්ඩක් මේ මිලිග්‍රෑම් කීපයක් 60 ඇතුලේ තියාගෙන ගියපු අම්මා වල්ලනවා. දැන් ඔය කාන්තාවන් මිලිග්‍රෑම් කීයක් හරි ඔබ දන්නවා, ඔය මේ වද්‍රව්‍ය පිරිමි කට්ටියට වඩා කාන්තාවන් තමයි ප්‍රවාහණය කරන්නේ. ප්‍රවාහණය කරන එකම විදිය තමයි මේ තමුන්ගේ ඇඟ ඇතුලේ හරි කොයි හරි තියාගෙන තවත් තැනකට ගිහිල්ලා මත්ද්‍රව්‍ය දෙනවා. ඒකට ඒ පුද්ගලයාට රුපියල් 23000ක් හම්බ වෙනවා. එදිනෙදා කණ්ඩ බොන්නේ නැති අම්මලා ඔය විදිහට ප්‍රවාහණය කරපු වැරද්ද, කියන්නේ මිලිග්‍රෑම් ප්‍රමාණයට වඩා තිබියුතු ප්‍රමාණයට වඩා වැඩියෙන් ප්‍රවාහණය කරපු වැරද්දට අද වෙනකොට සමහරක් අම්මලා මරණ දඬුවම මේ ජීවිතාන්ත දක්වා සිර දඬුවම විඳිනවා. ඉතින් අපි දැන් මෙතුමා තනිකරම මේ අල්ලන්නේ දැන් මෙතුමා නෙවෙයි මේ ආරක්ෂක නිලධාරීන්ගේ දැරට අහුවෙන ඒ වගේ අහිංසක මිනිස්සුනේ. ඒගොල්ලන් අල්ලන්න එපා කියනව නෙවෙයි මම. හැබැයි ඒගොල්ලන් දිහාවට අවධානය යොමු කරනවා වගේ මෙතන එන හරීම කොහෙන්ද මේවා එන්නේ කියලා බලලා එතුමගේ වටේ ඔය සල්ලි වේදම් කරගෙන ඉන්න සමහරක් මැති ඇමතිවරුන් ගැන කිසි කතාවක් එතුමා නැහනේ. ඒතර දැන් එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීම. මාත් එල්ලුම් ගහට ක්‍රියාත්මක කළ යුතුයි කියලා යෝජනාව ගෙනාවු කෙනෙක්. ඒ මම ගෙනාවේ පුංචි 6-4 නොදන්නා මේ පුංචි දැරිවියන් මේ කාන්තාවන් දූෂණය කළ, ඝාතනය කළ, අමානුෂික විදිහට වද හිංසා දෙන පුද්ගලයන්ට මරණ දඬුවම ගේනුනේ කියලා අර සේයා සඳේමේ දියණියගේ කාරණාවට. එතකොට දැන් මේ මරණ දඬුවම ගේන්නේ මෙතුමා මත්ද්‍රව්‍ය වෙළඳාම් කරන පුද්ගලයන්ට දැන් වෙනකොට සිර දඬුවම් ලබන. ඔය ලිස්ට් එක අරගෙන බලන්න. ඔය ලිස්ට් එකේ ඉන්න පුද්ගලයන්ගෙන් කාන්තාව එක කාන්තාවක් ඉන්නවා, අනික අය ඔක්කොම පුරුෂයන්. එතකොට මෙතන ඔවුන්ගේ වැරද්ද මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, මත්ද්‍රව්‍ය වෙළඳාම් කිරීම විය හැකියි. හැබැයි හරි තැනට පිළිතුරු දීලා තියෙනවද? මේගොල්ලන් එල්ලුවයි කියලා එතුමාට ඊළඟට එල්ලීම පමණද එතුමාගේ තියෙන මේ සොලූෂන් එක? එතකොට මෙතුමා මත්ද්‍රව්‍ය අල්ලනවා, මිනිස්සු එල්ලනවා, ඒ වගේම මත්ද්‍රව්‍ය විකුණන හොඳ ප්‍රධාන පෙළේ මන්ත්‍රීවරුන් ළඟ තියාගෙන උන්ට චන්දිලන් ටිකට් එකක් දෙනවා. අතනම දැන් සමහර කාරණා දැන් එතුමාගේ ප්‍රකාශ අනිත් දැන් ආරංචිය අතින එකක් කියනොනේ මත්ද්‍රව්‍ය වලට ප්‍රධාන වශයෙන් මේ නම ගෑවිච්ච කෙනින් තමයි මගේ පියාගේ ඝාතනයට අදාළ පුද්ගලයා. දැන් ඒ පුද්ගලයාව හෙටානේද නිදහස් කරයිද දන්නෙත් නැහැ. ඉතින් එතකොට මොකද්ද මේ මෙතුමා මේ කරන්නේ? ඒකයි මම කියන්නේ. අතනම ජනාධිපතිතුමාගේ ප්‍රකාශ සම්බන්ධයෙන් නම් සමාජය අරබතුමා කිව්ව වගේ මම විශ්වසනීයත්වය මම හිතන්නේ බොහොම පල්ලෙහා මට්ටමක තියෙන එතුමා කියන දේ කරන දේශපාලන චරිතයක් කියලා කිසි කෙනෙක් පිළිගන්නා තත්ත්වෙට පත් වෙලා. ඒකට හේතුව තමයි එතුමා මේ ළඟදී ඉතාමත් සමීපතෙක් එක්ක ඒ පුද්ගලයාත් මගේ හොඳ මිත්‍රයෙක් කියලා තියෙනවා. මම කරන දේ අද කරන දේ මිනිසුන්ට හෙට මතකයි. ඔන්න මේ අපේ රටේ ජනාධිපති අපේ රටේ මිනිස්සු ගැන හිතන් ඉන විදිහම ඉතාමත් සත්‍ය කතාවක්. අද කරන දේ හෙට මතක නැහැ. ඒ හින්දා අනිවාර්යෙන් ඊළඟ සැරේත් මිනිස්සු මට කතරේ ගන්න මම තමයි ජනාධිපති. මේ ඕ එච්චර කිසි දෙයක් ගණන් ගන්න පුද්ගලයන් නෑ. එතුමා හිතාගෙන ඉන්නේ එතුමගේ වටේ ඉන්න මේ රටේ ජනතාව මේ හොඳටම තේරුමක් නැති මෝඩයෝ ටිකක් කියලා. අතන මේ වගේ ප්‍රකාශ අපිට කවුරුත් මතකයි. අපිට මතකයි රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැති දුවරේ ආයේ ගත්තොත්
එක මිනිත්තුවක් ඉන්නේ නැහැ ජනාධිපතිවරයා කියලා කිව්ව ප්‍රකාශ පවා මතකයි. මම පහුගිය සතියේ ජනහනට සහභාගී වෙච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සංවිධායකවරයෙක් පැහැදිලි කළ දැන් මරණ දඬන නියම කිරීම සඳහා නම් හතරක් ලස්සන් කළාය කියලා ප්‍රකාශයක් පත් කළා. ඒ ප්‍රකාශය ඇත්තම ප්‍රකාශයක් පමණයි, එහෙම අත්සන් කිරීමක් කරලා නැහැ කියලා මම දන්නේ ඒ මහත්මයා මේ ප්‍රසිද්ධියේ අපේ මාධ්‍ය ඔස්සේලා ප්‍රකාශ කරේ. එතුමා තානන් විදේශ ස්ථානාපති වරුන් හම් වෙලා කියලා තිරි මම නිකමට කිව්වේ කියලා ඒ කතන්දරේ. අපි තවදුරටත් ප්‍රතිමියත් එක්ක සාකච්ඡා බලාපොරොත්තු වෙනවා. ධර්මන් ප්‍රතිමිනි බොහෝ කාරණා කාරණා තියෙනවා සාකච්ඡා කරන්න, ඒ ජනතාව දැනුවත් කරන්න. අප විරාමයක් ලබා ගන්නවා දැන් සම්බන්ධතාවයේ ප්‍රධාන පලක් ඉදිරියට. අද අපි මේ විශේෂ ජනහන සංවාදයේ පවත්වන්නේ එක්සත් ජාතික පක්ෂයේ රත්මලාන ආසනයේ ප්‍රධාන සංවිධායිකා කොළඹ දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ හේමිකා ප්‍රේමසන්ද මෙතිනිය සමග. ගරු මන්ත්‍රීතුමියනි, අර අපේ විරාමයට යන්න ප්‍රථමයෙන් සාකච්ඡා කළේ අර මූලික වශයෙන් ඔබතුමියට වරප්‍රසාද කඩවීමක් විධායකයේ ප්‍රධානියා විසින් සිදු වුණාය කියන කාරණාව සම්බන්ධයෙන්. ඒ වගේම අප දන්න අපේ රටේ ඉතිහාසය ගත්තාම යම් යම් දේශපාලන චරිත නොසිතූ අවස්ථාවලදී මියදෙනවා, සැක සහිත මරණ සිද්ධ වෙනවා. සමහර දේශපාලන චරිත මෙන්ම මාධ්‍යවේදීන් ඇතුළු වෙනත් චරිත යම් යම් හේතු සාධක නිසා අභිරහස් ලෙස ඝාතනය වෙනවා, නැත්නම් අතුරුදහන් වෙනවා. දැන් අපට පහුගිය කාලේ ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා එතුමගේ ජීවිතයේ අනතුරේ තිබෙන්නේ මේ මත් ද්‍රව්‍යයට එරෙහි එතුමාගේ ක්‍රියාදාමය නිසා එතුමාට තර්ජනෙල්ල වෙලා තිබෙනවා කියලා බුද්ධි අංශ කිව්වා කියලා පුවත්පත් වාර්තා කරලා තිබුණා. හැබැයි ඒ වගේම අපිට ආරංචි වෙනවා ඒකේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳව හරිය ආකාර කියන්න බැරි වුණත් ගර්මන්ත්‍රීතුමියනි සමහර මන්ත්‍රීවරුන්ට ඔබතුමිය වගේ මේ බොහොම ප්‍රබලව යම් මතයක් ඉදිරිපත් කරන චරිතවලටත් යම් යම් තර්ජනාත්මක තත්වයන්ට මුණපාන සිද්ධ වෙලා තිබෙනවා කියලා යම් අපිට අභ්‍යන්තර වශයෙන් තොරතුරු වාර්තා වෙනවා. කැමති ඔබතුමියත් විශේෂයෙන් මේ ආණ්ඩුවේ ඉඳමින් ආණ්ඩුවේ එක්තරා පාර්ශ්වයක් ජනාධිපතිවරයාගේ පාර්ශ්වය පාර්ලිමේන්තුවේ බොහොම දැඩි ලෙස තර්කානුකූලව විවේචනය කරන චරිතයක්. ඔබතුමියට එහෙම බලපෑම් ලැබලා නැද්ද? ඔබතුමියගේ ජීවිතය සම්බන්ධයෙන් තියෙන වාතාවරණය මොකක්ද දැන්? මම මුලින් ජනාධිපතිතුමාගේ මරණ තර්ජනය ගැන කියන්නකෝ. දැන් ඊට කලිනුත් කිව්වන්නේ අර නාමල් කුමාර කියලා පුද්ගලයෙක් එළියට ඇවිල්ලා එතුමාව මරන්න එහෙම තියෙනවා කියලා ඝාතන කුමන්ත්‍රණ කෝතෙන්. නාමල් කුමාරත් නැහැ, ඝාතන කුමන්ත්‍රණෙත් නැහැ. ඒකට දීපු ඇතර මේ අපේ සමහරක් මාධ්‍ය ලැජ්ජ වෙන්න ඕනේ. මේ අනවශ්‍ය පුහු කතා කොහේ හරි ඉන්න රස්තියාදුකාර මිනිස්සෙක්ව මීඩියා එක ඉස්සරහට ගෙනලා මයික් ටිකක් අල්ලලා ඉවරලා ඒ පුද්ගලයා ඊළඟට තවස් දෙක තුනකින් ජාතික වීරෙක් වෙනවා. දැන් කෝ නාමල් කුමාර කියලා පුද්ගලයා, කෝ ජනාධිපතිතුමා මරන්න හදපු ඒව ටික, අර තවමත් ඩීආයිජී කෙනෙක් තවමත් සිර ගත වෙලා ඉන්නේ. ඒ තමයි මං කියන්නේ. ඉතින් දැන් ඇප ලැබුණා. ඉතින් ඔය වගේම කතාවක් දන්නේ නැහැ. අනිත් එක මේ අවසාන මේ මාස පහ ඇතුළතදී එතුමාව ඝාතනය කළා මං හිතන්නේ කිසි කෙනෙක්ට එහෙම ප්‍රයෝජනයක් තියෙනවයි ඇත්තටම කියනවා නම් එතුමා දැන් මේ එතුමා මේ පෙන්වන්න හදන වෙන මුකුත් නෙවෙයි. පාස්කු ප්‍රහාරේ එතුමා ෆේල්. පාස්කු ප්‍රහාරයේදී එතුමා මම එකින් එක කියන්නම් එතුමා කරපු දේවල් පාස්කු ප්‍රහාරය ආරංචි වුණාට පස්සේ සහ ඊට කලින් ඉඳන් දැන් ඒව නම් ආරංචි වෙනවනේ මේ තේරීම් කාරක ස්වභාවය. එතුමා ඒ වැරද්ද වහගන්න තමයි මේ එල්ලුම් ගහ කියන දේ මිනිසුන්ගේ අතරට ගෙන ආවේ. එතුමා වීරයෙක් කියලා පෙන්නන්න, එතුමා දඬුවමට මේ මේ වැරද්දට දඬුවම් කරනවා කියලා පෙන්නන්න. ඒකත් අවසානයේ දැන් පුස්සක් වෙලා තියෙන බවට පැහැදිලිනේ. දැන් මේ එතුමා මේ තානාපතිවරුත් එක්ක කියලා දෙන කතාවත් එක්ක ඉතින් එතකොට එතුමා මේ මොනම ක්‍රමයකින් හරි මම ඔය ඔක ඉතමත් ලස්සන්ට ලිව්වා මගේ ඒකට කියන්නේ නාසිසම්. ඒකේ තේරුම තමයි සියලු සෙන්ටර් ඔෆ් ඇටෙන්ෂන් තමුන් තමයි හැම දෙයකම අවධානය ලබා ගත යුතු ප්‍රධානිය. එතකොට ඒ මානසික ප්‍රශ්න තියෙන පුද්ගලයාට ගොඩක් වෙලාවට හිතෙනවා අනික් අය තමුන්ව වටන කුමන්ත්‍රණ කරනවා කියලා. එතකොට යන තැනක තමුන්ට තත්ත්වේ ලැබුණ නැත්නම් පොඩි පොඩින ලොකු හීනමානයක් හිත ඇතුලේ දුවනවා. යන තැනක තමුන්ට මුල් තැන හම්බුන්නේ නැත්නම් එතකොට මේ හැම වෙලාවෙම තමුන් කරන දේ අනික් අයට තේරෙන්නේ නැහැ කියලා. කියන්නේ තමුන් කරන මේ වැඩ හොර වැඩ හෝ වේවා, තමුන් කරන බොරු වැඩ හෝ වේවා, තමුන් කරන තව කෙනෙක්ව රවට්ටන එක තව අනික් අයට තේරෙන්නේ නැහැ කියලා හිතනවා. මේ ලෙඩේ ලක්ෂණ. ඉතින් එතුමාට ලෙඩේ තියෙනවා. ඉතින් කෙසේ හෝ වේවා ඒක නිසා තමයි එතුමා ওই විදිහට හැසිරෙන්නේ. ඉතින් එතුමා
ඒකේ ඔය මන්නම් විශ්වාස කරන්නේ නැහැ ඔය තුමාව ඝාතනය කරන කතාව. හැබැයි මම පැහැදිලිව විශ්වාස කරනවා පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් ගෙනාව රොෂාන් රණසිංහ මැතිතුමා පොළොන්නරුව එතුමාට ඔය පළවෙනි වතාවනේ තුන් වතාවක්. එතුමා පැහැදිලිව කියන පාර්ලිමේන්තුවේ තුන් වතාවක් ඩඩ්ලි සිරිසේන මැතිතුමා විසින් මරණවා කියලා එතුමාට තර්ජනය කරා කියලා. ඩඩ්ලි සිරිසේන මහත්මයා කියන්නේ ජනාධිපතිතුමාගේ සහෝදරයා. ඔව්. ඉතින් කීප ගමනක් පොලිසියට ගිහිලා කම්ප්ලේන් කරලා තියෙනවා. එතුමා මේ පාර්ලිමේන්තුවේදී කරපු කතාව මම කියන්නේ. ඒ කිසිම අවස්ථාවක එතුමා වෙනුවෙන් පොලිසියෙන් කිසිම සාධාරණ කිසිුණේකට මොකද පොළොන්නරුව පොලිසිය තියෙන්නේ සිරිසේන ජනාධිපතිතුමා සහ පවුලේ කට්ටිය යටතේ කියලා. ඉතින් ඔය විදිහෙම ආරංචිය මටත් තව මටත් පොඩ්ඩක් ගොඩ කිව්වා සමහරක් ආරක්ෂක අංශවලට සම්බන්ධ අය ඇති ඇමතිවරු ඔය ඔය ඒ විශේෂයෙන්ම ජනාධිපති මන්දිරයේ පැත්තේ ඉඳලා මේ අපිට තොරතුරු දෙන අය මටත් පොඩ්ඩක් පරිස්සම් වෙන්න කියලා. මොකද කියන්නේ මම කියන දේවල් වලට ගොඩක් මම කියන්නේ බොරු නෙමෙයිනේ. මම කාටවත් මට බොරු මඩ ගහන එක වෙනස් දෙයක්, ඇත්ත කතා කරන එක වෙනස් දෙයක්. එතකොට මඩ කියන දේවල් වලට ගණන් නොගෙන ඉන්න පුළුවන්. හැබැයි මං කියන දේවල් සාධකණු ඔප්පු කර හැකි මම කියන්නේ ඇත්ත කතාව. එතකොට ඉතින් ගොඩක් අයගේ හිත රිදෙන්න පුළුවන් ඒකට. ඒ නිසා සමහර අපිටත් ජීවිත ප්‍රශ්න තියෙනවා. විශේෂයෙන්ම රොෂාන් රණසිංහ මැතිතුමාට ජීවිත ප්‍රශ්න තියෙනවා කියලා එතුමා ඉවසල තමයි මම හිතන්නේ පාර්ලිමේන්තුවේ ඉඳලා ඔය කතාව කරේ. මොකද එතුමාට ඉවසන්න බැරි පාර. එතුමාගේ කඩයක් ගිනි තියලා තිනවා වගේ ගොඩාක් ප්‍රශ්න වෙලා තිනවා. එතුමාගේ මේ ව්‍යාපාර කටයුතු අඩාල වෙන්න විදිය දේවල් කරලා තිනවා. ඉතින් මට ඇත්තටම එතුමා පාර්ලිමේන්තුවේ කතා කරනකොට මට මියගේ ශ්‍රීපති සූර්යාරච්චි මැතිතුමා මතක් වුණා. මැවිලා පෙන්න මම ඒතර පාර්ලිමේන්තුවේ හිටියේ නෑ. ඒත් ශ්‍රීපති සූර්යාරච්චි මැතිතුමාගේ කතාව මම අහලා තියෙනවා, දැකලා තියෙනවා. එතකොට එතුමා මිය යන දවස් කීපයකට කලින් කරපු කතාව මම මේ කියන්නේ රොෂාන් රණසිංහ මැතිතුමාට කරදරයක් නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එතුමා මගේ ඉතාම හොඳ මිත්‍රයෙක්. ඒත් මට ඒ වෙලේ ලොකු බයක් ඇති වුණා. මම දැන් ඇත්තටම මේක ගැන රොෂාන් රණසිංහ මැතිතුමාත් එක්කත් මේ කතා කරා මට ලොකු බයක් තියෙනවා කියලා. මේ 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 වෙන දේවල් වල හැටි අපි දන්නේ නැහැ මොනවද වෙන්නේ කියලා. අපි දන්නේ අපි පිටිපස්සේ අපේට කරදර කරන්න කොයි විදිහටද කට්ටිය පෙළ ගැසෙන්නේ කියලා. ඉතින් ඒ නිසා මටත් මේ වැඩසටහන නරඹනවා නම් පරිස්සම් ඇත්තටම ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද අපි මේ සෙල්ලම් කරන්නේ ලේසි පහසු එක්කෙනත් එක්ක නෙවෙයි. මොකද මම පෑදිලිව කියනවා ගියා ආණ්ඩුවේදී අපි අකා කවුද කියලා දැනගෙන තමයි වැඩ කරේ. නෑ ගරු මම බැලුවා අපි මයික් මේ සැරේ අපි අකා කවුද කියලා හරියටම තාම අඳුරගෙන නැහැ. දැන් අපි ජනාධිපතිවරයා දිගු කාලයක් දේශපාලනය කළ පොළොන්නරුව ප්‍රදේශයේ ශ්‍රී ලංකා දහස් පක්ෂයට එක්සත් ජනතා නිදහස් සන්ධානයට නායකත්වය දීපු චරිතයක් දිගු කාලීන දේශපාලන ඉතිහාසයක් තිබෙනවා. මම හිතන්නේ රොෂාන් රණසිංහ මන්ත්‍රීතුමා මෑතක මතුවෙච්ච ජනප්‍රිය චරිතයක් පොළොන්නරුවේ ජනතාව ඉහළින් ඔසවා තබන ආදරය කරන චරිතයක් සහ ආකර්ෂණීය චරිතයක්. දැන් ඔබතුමිය වුණත් කියන්නේ මේ තර්ජනය එනමනම් එන්නේ විධායකයෙන්නේ ප්‍රබලම තැනින්නේ. හැබැයි මෛත්‍රීපාල සිසිමැතිතුමා බොහොම චරිතයක් හිරියට ගත්තාම මාධ්‍ය මගින් පෙනෙන ස්වභාවය අප කියන්නේ බොහෝ දෙනෙක් මාධ්‍ය ඔස්සේ මේ සකච්ච ස්වභාවලත් කියන දෙයක්. ඒ එතුමාගේ දේශපාලන පක්ෂ කට්ටිය බොහොම තැම්පත් නිහතමානී අවංක සුහදශීලී බොහොම ගැමි චරිතයක් කියලා. ඒ වගේ චරිතයකින් ඔය වගේ ඔබතුමියලා කියන තර්ජනාත්මක භාවයක් අපිට හිතන්න පුළුවන් උපකල්පනය කරන්න පුළුවන් ධර්මන්තිතුමිය. ඔබතුමා දැක්කද එතුමා මේ ළඟදී මාධ්‍ය ප්‍රධානීන් ගෙනලා කරන රැස්වීම ඒ වීඩියෝ ක්ලිප් එකේ? ඒක නවත්තලා බලන්න. එතුමා කියනවා මට ඒ විදිහට නගපාන්නේ මම එක කියන්නම්. මේ මම දැන් වෙනකොට මරණ දනුවමට 4 දිනක් අස්සම් කළත් ඉවරයි කියලා අර හොඳ හිනාවක් දාලා. හරි ඒ හිනාව පිටිපස්සේ ලොකු කතාවක් තියෙනවා. ඒක කූර හිනාවක්. ඒ හිනාව දාලා වටේ පිටේ කට්ටිය දිහා බලනවා. කියන්නේ සාමාන්‍ය මොන නායකයෙක් වුණත් මරණ දනුවමට 4 දිනක් අස්සම් කරන් පස්සේ කිව්වයි කියලා හිත ඇතුළට හිනාවක් එන්න විදිහක් නැහැ නේ. ඒක දෙ කරයි කියලා මම හිතන්නේ මේ මෙතෙක් ලෝකේ බිහි වෙච්ච අපි ගමුකෝ හිට්ලර් වුණත් කවහරි මරලා ඕ මේ මරන්න අනදිලිවර වෙලා කටකොණින් හිනා වෙනවා ඇති කියලා. ඒ වෙලේ මිනිස්සුන්ගේ අපි දන්න බොඩි ලැංග්වේජ් කියලා දෙයක් තියෙනවා අපි හැමෝටම. මේ අපේ ශරීරයේ අපි හැසිරෙන විදිහට අපිට මිනිහගෙන මම ගැන හොඳ අධ්‍යයනයක් සාමාන්‍යයෙන් මට තියෙනවා. ඒක නිසා තමයි මම නිරන්තරයෙන් කියන්නේ නාසිසම් කියන මම ඉල්ලා සිටිනවා ප්‍රේක්ෂකයන්ගෙත් Google එකට ගිහිල්ලා බලන්න ගහලා නාසිසම් ඒ චරිත ලක්ෂණ කොහොමද කියලා. ඉතින් ඒ හින්දා අපි දන්නේ නැහැ අපිට අපි හිතන මිනිස්සයා අපි හිතන විදිය නෙවෙයි. ඉතින් මට හරියට මම ඇත්තටම දුක් වෙනවා. මීට අවුරුදු 4කට කලින් මම මෙතන ඉඳගෙන
මගේ කටින් එතුමගෙන කියපු දේවල් අද අනික් පැත්තට 360ක් අනික් පැත්තට ගහලා මට කියන්න සිදුවෙන්නේ මිනිස්සු අපි ගැන මොකද හිතන්නේ. ඉතින් ඇත්තටම අන්නේ ඒ කනගාටුව මට ඒ තරහ මට තියෙන්නේ. මොකද ජනාධිපතිතුමාවත් අගමැතිතුමාවත් විශේෂයෙන් කැබිනට් මණ්ඩලයේ ප්‍රධාන ඇමතිවරුන්වත් අපි යන තැන්වලට යන්නේ අපි යන්නේ ගමේ පහළම ගම් මට්ටම බිම් මට්ටම හැමතැනම අපි ඇවිදිනවා. හැම පැල්පතකටම යනවා, හැම තැනකටම යනවා. ඒතර මිනිස්සු මේ යහපාලනයට ඡන්දෙ දීලා ලොකු වෙනසක් බලාපොරොත්තු වෙච්ච උදවිය ඇවිල්ලා අපෙන් අහන ප්‍රශ්න වලට සමහරක් උදවිය කියනවා මිස් මිස් කියපු කත් මිස් අහවල් තැන අහවල් කරපු කතාවට මගේ හිත ගිහින් තමයි මම හංසයල කතරේ ගැහුවේ. ඉතින් අපි මොනාද මේ මිනිසුන්ට කියන්නේ? අපි කොච්චර අසරණ වෙනවද? ඉතින් මේ 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 නායකයා තනිකරම මේ අපිව මේ විදිහට අසරණකට වග කියන්න ඕනේ. ඇත්තටම ඔබ වර්තමාන නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයත් වර්තමානයේ ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයට හානිමන ස්වභාවයේ ක්‍රියාදාමයන් ඉදිරියට තිබෙනවා, ප්‍රකාශ කළා තිබෙනවා. එහෙම තියදී ඔබේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරු ජනාධිපතිවරයා පිළිබඳ බොහොම ගෞරවයෙන් කතා කරන අතරේ ඔබතුමිය එඩිතරව ඔහුගේ මේ චරිත ස්වභාවය සහ ඔහුගේ ක්‍රියාදාමයන් දැඩි ලෙස විවේචනය කිරීම. ඒකත් වර්තමාන වෙනකොට එක්සත් ජාතික පක්ෂයේ අතර බොහොම ඔබතුමියට ගෞරවයක් ඇති වෙන ආකාරයෙන් ඒ தත්ත්වය බඩි වෙලා තිබුණා ගරු මන්ත්‍රීතුමනි. ඒක අප සාමාන්‍ය සමාජය හැසිරෙනකොට පේන්න තිබෙන දෙයක් කෙලින් කතා කරනවා කියලා. ඔබතුමිය ගැන දේශපාලන ව්‍යාපාරයේ අය යොදේ හඬ වගේ තියෙන ඒක මම හිතන්නේ යථාර්ථයක් වෙලා තියෙනවා කියලා බොහෝ දෙනෙක් කියනවා අපට ඇහෙන. මම කැමති නැවතර පාස්ට්‍රි ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු කිහිපයක් විමසන්න. හේතුව දැන් අපි දන්නවා තාමත් පාර්ලිමේන්තුව තේරීම් කරක සභාවක ඒ කරුණු එකින් එක එළිදැක්වීම් පවතිනවා. පහසුකේදා ශ්‍රී ලංකා අදහස් පක්ෂයේ මහලේකම් නේතේඥ දයාසිරි ජයසේකර මැතිතුමතේ හමුවට ගිහිල්ලා යන්නේ නැහැ කියේ කී ඉඳලා පස්සේ කුමාර පාර්ලිමේන්තු කතානායකතුමාගෙනුත් අහලා මේ ඒ කමිටි හමුවේ සාක්ෂි ලබා දුන්නා. මම කැමති ඒ කොමිටි හමුවේ දිගහැරෙච්ච කාරණාවලින් යම් අවබෝධයක් ජනතාවට ගන්න පුළුවන් වගේම ඔබතුමිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් හැටියට නේතේඥවරියක් හැටියට මේ පාස්ට්‍රි ප්‍රහාරය ඊ වගකීම බෙදී යාමේදී ජනාධිපතිවරයාගේ භූමිකාවත් ඒ අනිත් අංශවල භූමිකාවත් කොයි ආකාරයෙන්ද සිද්ධ වුණේ සහ කොතනද අඩුපාඩු ඔබතුමිය දකින්න හැටියට වෙච්චද? දැන් මම නම් ඕක සම්පූර්ණයෙන් නිවසේ සිට බලනකොට මට තේරිච්ච දෙයක් තමයි ඒ අදාළ නිලධාරි විශේෂයෙන්ම අපි එකින් එක ගාමකෝ හිමසිරි ප්‍රනාන්දු මැතිතුමා මාස කීපයකට කලින් තමයි ওই තනතුරට එන්නේ. ඊට කලින් නම රන්දර හොඳට නම තියාගෙන හිටපු හොඳ රාජ නිලධාරියෙක්. ඔහුගේ මකරි අවසාන කියන්නේ ඔහුගේ අන්තිම හොඳම කාලේ එතුමාට නමක් රඳලා රඳවලා යන්න තිබ්බ කාලේ එතුමා මේ ගිනිගෙඩියට අත දැම්මේ. ඉතින් කෙසේ හෝ වේවා එතුමා මේක ගත්තයින් පස්සේ එතුමා පැහැදිලි එතුමා කතාවෙදි කියනවා එක සැරයක් ගිහිල්ලා ජනාධිපතිතුමාට බුද්ධිංශ තොරතුරු ආපු ගමන් එතුමාට ගිහින් ජනාධිපතිතුමාට දැනුවත් කරා. ජනාධිපතිතුමාව දැනුවත් කරා. ඊළඟට එදා කිව්වා නෑ හිමසිරි මට මේ බුද්ධිංශ ප්‍රධානියා මට හැමදේම කියන ඔයා ඒක ප්‍රශ්න වෙනවා බලන්න ඕනේ නැහැ. දෙවෙනි පාරක් කියනවා. කියනකොටත් ඒකම කිනුත් එතනින් එහාට ආයෙ කතා කරන්න දෙයක් නැහැ. ජනාධිපතිතුමාව නෑ ඔයා මට කියන්න ඕනේ නැහැ. මට හැමදාම බුද්ධිංශ ප්‍රධානියා කෝල් කරලා මේ විස්තර කියන කිව්වම එතුමා එතනින් ඒක අඩියක් පිටිපස්සට ගන්නවා. ඇත්තටම ජනාධිපතිතුමාට අවශ්‍ය වෙලා තිබ්බේ මේ තනතුරට පඹයක් දාගන්න. ඒ කියන්නේ එතුමාට නිකන් එතුමාට නැවිලා ඉන්නේ එතුමා කියන දේ කරන නිකන් නමට කෙනෙක් දාගන්නයි එතුමාට අවශ්‍ය වෙලා තිබ්බේ. මම ඔබව හොඳම උදාහරණයක් කියන්නම්. දැන් තියෙනවනේ මේ දැන් ජනාධිපතිව පහුගිය දවස්වල කිව්වා අගමැතිත් එක්ක වැඩ කරන්න බෑ කියලා එකට. අගමැතිතුමා අගමැතිකම ගන්නකොට පත් කරපු ලේකම් සමන් ඒකනායක මැතිතුමා තමයි අවුරුදු හතරක් මාර කියලා දැන් ඉන්නේ. ජනාධිපතිතුමා මාසෙන් මාසෙට මං ලේකම්වරු අයින් කර ජනාධිපති ලේකම්වරු දැන් ඉන්නේ මං හිතන්නේ 7 වෙනිය හෝ 8 වෙනිය. කීප දෙනෙම මම කියන්නේ එතුමා මාස ගානක්වත් එක්කෙනෙක් එක්ක වැඩ කරන්නේ නැතුතුරු කාටද කාත් එක්කද වැඩ කරන්න බැරි? ඒකෙන් මිනිස්සු තේරුම් ගන්න එපා. ඉතින් ජනාධිපතිතුමාට අවශ්‍ය වෙලා තිබ්බේ දැන් ඔය ආරක්ෂක ලේකම් ගැන තනතුරත් මං හිතන්නේ මේ හිමසිරි ප්‍රනාන්දු මැතිතුමා 3 හෝ 4. ඉතින් ඒ වගේ එතුමාට ඕනුනේ ඒක. අනිතකද අපි පොලිස්පතිතුමා ගත්තොත් පොලිස්පතිතුමා ටිකක් කතා කරනවා කයිවාරු කතා කරනවා. මුල ඉඳම පොලිස්පතිතුමා ජනාධිපතිතුමාට වැඩි ඇල්ලුවේ නැහැ. මොකද පොලිස්පතිතුමා කියන එක මූන්ට කියනවා. එහෙම නැත්නම් කොහේ හරි තැනක ගියාම තමුන්ගේ මතය බයලතු ප්‍රකාශ කරනවා. පොලිස්පතිතුමා සාමාන්‍යයෙන් කාටුන ටික නැවෙන්නේ නැති ස්වභාවයක් තියෙන්නේ. ඉතින් මේක මෙයාට එච්චර මුල ඉඳන් ජනාධිපතිතුමාට ඇල්ලුවේ නැහැ. ඉතින් පොලිස්පතිතුමා තමුන්ට තොරතුරු ලැබුණායින් පස්සේ ඒ අදාළ තැන් වලට එතන පොඩි අඩුපාඩුවක් වෙලා තිබුණා. පොඩි නෙමෙයි ටිකක් ලොකු මට දැනෙන විදිහට ලියුම විතරක් යවලා හරියන්නේ නැහැ.
ඒ අවස්ථාවේදී පොලිස්පතිතුමාට යම්කිසි අපහසුතාවයක් වුණාද මම දන්නේ නැහැ. එතුමාට තිබ්බා ලියුම විතරක් යවන්න නැතුව එවලේ එදා දවසේ උදෙත් ඔය ප්‍රහාරය ගැන කෝලයක් ආව කියලා එතුමා කියනවා 6:45. එහෙනම් ඒ අදාළ තැන් වලට එක්කෝ එක තැනක් හරියට කියන්නේ නැත්නම් ඒ අදාළ මේ මේ චර්ච් වලට දැන් එක චර්ච් එකක් කියලා චර්ච් වල නම් දාලා තිබ්බේ නැහෙනි. ඒ තැන් වලට පොලිසිය යොදවන්න තිබ්බා. මොකද හොඳම උදාහරණය තමයි දෙහිවල චර්ච් එක පුපුරවන්න ගියපු පුද්ගලයා. දෙහිවල චර්ච් එක පුපුරවන්න ගියේ නේද ඒ පුද්ගලයා නැවත හැරිලා එන්නේ එතන පොලිසි කණ්ඩායමක් හිටපු නිසා. ඒ කියන්නේ වෙන වෙනත් පැරකට පොලිස් නිලධාරියෙක්ගේ යුනිෆෝම් එක දැක්ක නිසා තමයි මේ පුද්ගලයා හැරිලා නැවතත් ගිහිල්ලා අර මේ මේ රූම් එකක් ඇතුලේ බෝම්බේ පුපුරව ගන්න. එතකොට පොඩි හරි මේ 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 ඇත්තට මේවල එතුමාට කරන්න තිබ්බි මම හිතන විදිහ මේ පොලිසිය ඒ තැන් වලට නිලධාරීන් ටිකක් දාන්න තිබ්බි. අඩුම ගානේ ඒක වලක්වා ගැනීමට ඒක සමහර එතුමාට මොන මොන අපහසුතා සොන ජනාධිපතිතුමා නීති හාසාමේ ඇමතිතුමා නිසා එතුමගෙන් අහන්න අවශ්‍යතාවයක් තියෙනවද දන්නේ නැහැ. ඒ වගේ මම මේකේ ප්‍රොසීජර් එක දන්නේ නැහැ කොහොමද කියලා. එතන වැච් වැරද්ද ඒකයි. එහෙම නැතුව ගත්තොත් හරියටම මුල සිට ජනාධිපතිතුමාට කීප වතාවක් තනියෙනුත් කට්ටි ඉන්න වෙලාවෙදිත් මේ ගැන කතා කරනකොට ජනාධිපතිතුමා තුට්ටු දෙකටවත් ගණන් අරගෙන නැහැ. එවල එතුමාගේ විශේෂයෙන්ම ආරක්ෂක ලේකම්තුමාගේ එතුමාගේ විශේෂ අවධානය යොමු වුණේ කොහෙද මන් දන්නා රටකට අර ඇලකින් ගිහිල්ලි වෙලා ජනාධිපතිතුමා මරුවයි කියලා. මෙයාවත් ඒ විදිහට මරයි කියන බය මෙයාට තිබිලා තියෙනවා. ඒ ගැන තමයි නිරන්තරයෙන් කතා කරලා දෙන්නේ. එතනදී ආරක්ෂක ලේකම්තුමාගේ මම විශේෂ ආශ්වාදයක් ලැබුවා කියලා ඒව කතා රසකතා අහනකොට. ඉතින් දැන් මේ ආරක්ෂක මණ්ඩලයේ රසකතා පිරුණු තැනක් බවට පත් වෙලා තිනවා. සාමාන්‍යයෙන් ආරක්ෂක මණ්ඩලයට ඊට කලින් ඉරිම ජනාධිපතිවරු දැන් තියෙන්නේ සතියේ බදාද කියමුකෝ. ඒක අය කෝල් කර කර ඉන්න ඕනේ හැම සතියෙන් බදාද උදේ 9ට ආරක්ෂක කවුන්සිලයේ රැස් වෙනවා. මෙතනදී ඒක يعني හැමදාම වෙලා නැහැ. හැමදාම වෙලා නැහැ. කවුරු හරි කෝල් කරලි වෙලා හවලාට එන්න කියනවා. හවලාට හරියට එන්න එපා කියනවා. ඒ විදිහට තමයි මේක හිතිච්ච වෙලාවට තිබිලා. ඉතින් මෙතනම පැහැදිලිව පේනවා මොකද අපි අහලා තියෙනවා මහින්ද රාජපක්ෂ පැත්තුවා මොන වැඩ තිබ්බත් යුද්ධය අවසන් වුණායින් පස්සෙත් දිගටම ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම සතියේ එක දවසකට හැමදාම තිබිලා තියෙනවා. ඒකට ආයෙ කෝල් කර කර ඉන්න අවශ්‍ය නැහැ. හැමදාම මේ පුද්ගලයා ඒ වෙලාව වෙනකොට ජනාධිපති මණ්ඩලය ඇවිල්ලා ඉන්න ඕනේ. මෙතනදී ඒක දෙයක් එහෙම දෙයක් වෙලා නැහැ. මොකද එතුමාට රාජ්‍ය බලය පිළිබඳ දැනුමක් නැහැ. මෛත්‍රීපාල ජනාධිපතිතුමාට එතුමා දන්නේ නැහැ මේක කොහොමද කරන්න කියලා. එතන අනික් කාරණාව මෙතුමගේ තියෙන මේ හීනමානයටයි මෙතුමට තියෙන මේ තියෙන ප්‍රශ්නයටයි මට රුවන් මේ ඇමතුමත් එක මම කතා කරන්නට කිව්වා. සමහරක් වෙලාවට ආරක්ෂක කවුන්සිලයේ ගෙන්නන්නලු රුවන් ඇමතුමට අගමැතිතුමට කතා කරන්න වෙනවට ඉන්වයිට් කරන්න වෙනවට. ඉතින් එතකොට අගමැතිතු අපේ අගමැතිතුමත් සාමාන්‍ය ඔබ දන්න අගමැතිතුමගේ ගතිගුණ එතුමා ටිකක් ආඩම්බරයි. එතුමට එක සැරයක් එන්න එපා කෝයන් පස්සේ ආරංචිය ගියයින් පස්සේ එයාට එන්න එපා කෝ එයා හොය හොය යන්නේ නැහැ එතනට බලෙන් යන්නේ නැහැ. මම නම් හිතනවා එතුමාට යන්න තිබ්බයි බලෙන් හරි ගිහිල්ලා ඉඳ ගන්න තිබ්බ. මොකද ගිහිල්ලා ඉඳගත්තන් පස්සේ ජනාධිපතිතුමා අහන්නේ නැහැ අයියෝ ආවේ කියලා. ඇත්තටම එතුමාට යන්න තිබ්බා. ඉතින් ඔය වගේ ජනාධිපතිතුම මේ හැම දේම වෙලා තියෙන්නේ මම අර කියපු මානසික ප්‍රශ්නේ නාසිසම් කියන ලෙඩේ තියෙන අංග ලක්ෂණ නෙමෙයි ඒ ප්‍රශ්න නිසා තමයි මේ ඔක්කොම වෙලා තියෙන්නේ. එතුමාට තියෙන මානසික ප්‍රශ්න. ඒක රටේ මිනිස්සු තේරුම් ගත යුතුයි. දැන් තවදුරටත් මම නම් කියන්නේ ඇත්තටම අපි මේ අපේ වචන ටික හරින සාස්ති කරගන්න එක අපරාදේ. මෙතුමා මම ඊයේ පාර්ලිමේන්තුවේ කර කතාවේදී මම අවසානයේ කතාව ඉවර කරේ. දැන් මේ වෙනකොට මෛත්‍රීපාල ජනාධිපතිතුමා නිවිනිවි දැල් වෙන බල්බ් එකක් වගේ හිටානින්ද ෆියුස් යනවා. එතකොට ඕන කෙනෙක් තේරුම් ගන්න මේ බල්බ් එක වටේ රැඳිලා වැඩන්නේ හොඳට ආලෝකය ලබා දෙන බල්බ් එකක් වටේ රැස් වෙන්න කියලා තමයි මම නම් හැමෝ කෙනාට මේ වෙලාව ආරාධනා කරේ. කෙසේ වෙතත් ජනාධිපතිතුමා ඊට පස්සේ දැන් මේ පාස්කු ප්‍රහාරය වෙන්න කීප ගමනක් වෙන්න කලින් නිවේදනය කරලා තියෙනවා මෙතුමා ගණන් අරගෙන නැහැ. මෙතුමා යනවා සිංගප්පූරට. ගිහිලි ඉවර වෙලා උදේ මෙතුමාට මේක ආරංචි වෙනකොට මෙතුමා හිටියේ සිංගප්පූරේ මුස්තෆා ෂොපින් මෝල් එකේ ෂොපින් කර කර. මම නෙවෙයි කියන්නේ සරත්වංශ මෙතුමා කියන්නේ. ෂොපින් කර කර ඉන්නකොට මෙතුමාට කෝල් එක ආපු වෙලාවේ දැන් මම නම් රටේ ජනාධිපති. මෙච්චර හරිය රටේ මුළු රටේ ජනතාවගේම මගකීම මට තියෙන්නේ. මෙච්චර හරියක් වෙලා තියෙද්දි මම නම් කියන්නේ ඔය ඇති ෂොපින් කරලා ළමයි ටිකට හරි බිරිඳට හරි කියන්නේ ඔය ඇති යමල්ල මේ මගේ ලංකා මිනිස්සු ටික මන්න කීප දෙනෙක් මැරිලා කියලානේ. මෙයා ඒක නෙමෙයි කරන්නේ. තවද කිසි කෙනෙක්ට කියන්නේ ඔය ෂොපින් කරගෙන ඉන්න ඉඳලා ෆ්ලයිට්ස් තියෙනවා 3-4ක් ඒ වෙලාවේ. සිංගප්පූරේ ඉඳන් ලංකාවට එන ෆ්ලයිට් ඕන තරම් තියෙනවා. තෝරගන්නේ රෑට තියෙන අවසාන ෆ්ලයිට් එක 12ට රෑ 12ට තියෙන. එතනින්ම පැහැදිලි කවුද එතකොට සාපරාදී නොසලකිල්ල කාගෙන් සිද්ධ වෙලා තියෙන්නේ? එතකොට මේ රටේ මිනිස්සු ගැන මේ මෙතුමට කැක්කුමක් තියෙනවද? මෙතුමට ඊට වඩා වැටුණා ෂොපින් එක. ඒක එකක්. අනිත් එක එවලේ ප්‍රහාරය වෙච්ච ගමන් අගමැතිතුමාට කළ හැකි තමුන්ගේ රාමු ඇතුළේ කළ හැකි එකම දේ මොකද්ද? ආරක්ෂක නිලධාරීන් උදින්න මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා කතා කරන්න. අගමැතිතුමා ගෙන්නුවා මොකද්ද ජනාධිපතිතුමාට සාමාන්‍යයෙන් එතන ඉන්න ප්‍රධානී කතාවල අහනවනේ මෙහෙම අගමැතිතුමා එන්න කියනවා කියලා. යන්නේ එහෙම නැහැ කියලා එතුමාට සැර දාලා තියෙනවා. ඉතින් අගමැතිතුමා ගිහිල්ලා බලන් ඉන්නවා මේක නිලධාරියෙක් ඇවිල්ලා නැහැ. ඔන්න
දැන් මෙහෙම දෙයක් වුණායින් පස්සේ පොඩ්ඩක් හිතට ගිල්ටි එකක් එන්න ඕනේ, හිතට බයක් එන්න. හරි මම ලංකාවේ නෑ, ඊළඟට ඉන්නේ අගමැති, අගමැති හරි මේ ප්‍රශ්න විසඳන්න දෙන්න එපේ. ඒකවත් දුන්නේ නෑ. ඒ අර මම කියව මානසික ප්‍රශ්න තියෙන ඔය ගති ලක්ෂණ සෙන්ටර් ඔෆ් ටෙන්ෂන් අවශ්‍යයි තමයි. ඒ නිසා මේ වගේ ගොඩාක් ප්‍රශ්න වෙලා තිනුත්, එතකොට මේ සෑම දෙයක්ම වෙනකොට ඇඟිල්ල දික් වෙන කාට ඉතින් මට හිතා ගන්න බෑ. මේ රටට ආදරේ නම් මේ මිනිස් මේ 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 මැරිච්ච මිනිස්සුන්ට ඇත්තටම ආදරේ නම් මේ දේශපාලඥයෝ මේ ජනාධිපතිතුමා සුද්ධ කර කර ඉන්න එක නෙමෙයි කරේ. මට හරි කනගාටුයි. ඇත්තටම ප්‍රගතිශීලී හොඳ නායකයෝ එතන ඉන්නවා. එතන ඉන්න කට්ටියට ඇත්තටම හදවතක් නැද්ද කියලා. මේ ඇත්ත දේ දැක දැක මේ මිනිස්සුන්ගේ මේ මැරිච්ච මිනිස්සු දැක දැක තවමත් කඩ යනවද මේ නම් මේ මෙච්චර දෙයක් කරපු නායකයාට? ඇයි මේ කරන්නේ මෙහෙම? ඉතින් විශේෂම ඊළඟට අගමැතිතුමා ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් ගෙනල්ලා කිව්වා මේ වගකීම අපි බාර ගන්නවා කියලා. අන්න මහත්මා ගතිය. ඇත්තට මේ අගමැතිතුමාට කරන්න දෙයක් නැහැ. අගමැතිතුමාට කරන්න දුන්නේ නැහැ. ඒ අගමැතිතුමා හරි නායකෙක් විදිහට, හරි වැදගත් පුද්ගලෙක් විදිහට ජනතාවගේ ප්‍රශ්නෙට උත්තර දෙනවා. මේ හරි මම මේක බාර ගන්නවා කියලා අපි මේ ආණ්ඩුවක් විදිහට. අද වෙනකන් ජනාධිපතිතුමා ඒ ගැන කතා කරාද? නැහැ. ජනාධිපතිතුමා මොකද්ද කිව්වේ? මං ඉන්න කාලේ විතරද මේ බෝම්බ පිපුණේ? ඊට කලිනුත් බෝම්බ පිපුණානේ කියලා මේක සුළුවට ගත්තා. ඉතින් මේකෙන් යටේ ජනතාව තේරුම් ගන්න ඕනේ. අද අපි මේ විශේෂ ජනහන සංවාදයේ එක්සත් ජාතික පක්ෂයේ රත්මලාන ආසනයේ ප්‍රධාන සංවිධායිකා කොළඹ දිස්ත්‍රික් කර පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ හිරණිකා ප්‍රේමචන්ද මැතිනිය සමගයේ පවත්වන අපේ රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳවයි මේ සාකච්ඡා කරන්නේ. මේ කරන සාකච්ඡාව tnltv.lk වෙබ්බඩි වෙබ්සයිට් දකින්න ඔබට හැකියාව අවස්ථාව තිබෙනවා. එසේ සිහිපත් කරමින් නැවත විරාමයක් ලබා ගන්නවා. දැන් සම්බන්ධතාවයේ ප්‍රධාන පාලක ඉදිරියට. අද අපි මේ විශේෂ ජනහන සංවාදයේ එක්සත් ජාතික පක්ෂයේ රත්මලාන ආසනයේ ප්‍රධාන සංවිධායිකා කොළඹ දිස්ත්‍රික් ගර්පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ හිරණිකා ප්‍රේමචන්ද මැතිනිය සමග. මා කැමැති ගරු මැතිනියනි, දැන් ඔබතුමිය වෘත්තීය නීතිඥවරියක්. අපි දකිනවා මේ දැන් ඔබතුමිය ඒ නීතිය පිළිබඳ දැනුමක් තිබෙන කෙනෙක් හැටියට පාර්ලිමේන්තු නියෝජනය කරන තැනැත්තියක් හැටියට. දැන් මේ අපි දැක්කා හේමසිරි ප්‍රනාන්දු මැතිතුමා, හිටපු අර්ශ්‍රලේ කමිතුමා සහ දැන් අනිවාර්ය නිවාඩු යවා තිබෙන පොලිස්පති පූජි ජස්සින් මැතිතුමාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා දීම සම්බන්ධව පුවත්පත්වලේ වාර්තා කළා. ඒ මහේස්ත්‍රාත්තුමියගේ ප්‍රකාශ සාවිධිපත්ච කරුණු කාරණා පිළිබඳව පුවත්පතේ පිටු ගණන් වාර්තා කරලා තිබුණා. එතනදී ඒ ඇප තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ගරු මහේස්ත්‍රාත්තුමිය කළ ප්‍රකාශ පිළිබඳවත් ප්‍රචලිත වෙලා තිබුණා. මා දැක්කා ඔබතුමිය උනත් මාධ්‍ය සාකච්ඡාවක් කියලා මේ තීන්දුව පිළිබඳව සුවිශේෂී කාරණා ගණනාවක් සමාජගත කරනවා. මා කැමති ඇයි මේ පෝජිත් ජයසුන්දර මැතිතුමා සහ හේමසිරි නන්දෝ මැතිතුමාට මේ අපලබා දීමත් එක්කම අනිත් පැත්තෙම තුච කාරණ තමයි ගරු මන්ත්‍රීතුමිය නීතිපතිවරයා ඊට ප්‍රතිශෝධන ආයුධ පතක් ඉදිරිපත් කරනවා කියන කාරණාවත් වත්පත් වාර්තා කළ තිබ්බා. මේ පිළිබඳව නීතිය පිළිබඳව දැනුමක් ඇති තැනැත්තියක් හිටියට ඔබතුමිය මොකද කියන්නේ? ඇත්තරම විශේෂයෙන් කියනවනේ ගරු විනිසුරුතුමියගේ ඒ එතුමියගේ තීන්දුව ඇප ලබා දීමේදී කියපු කර්ණාටික කියවද්දී නැවතත් අධිකරණය ගැන සහ නීතිය ස්වාධිපත්‍ය ගැන සහ මේ අධිකරණ පද්ධතිය ගැන විශාල ගෞරවයක් එතුමිය නැවතත් ඒක ස්ථාපිත කරා. ඒ ගෞරවය නැවතත් එතුමිය මේ ඉතිහාසගත වෙන තීන්දුවන් එතුමිය ස්ථාපිත කරා ඒ ගෞරවය. ඒක ඇත්තටම එතුමියට අපි සිරසනම ආචාර කළ යුතුයි පුරවැසියන් විදිහට. එහෙම විනිසුරුතුමියලත් ඉන්නවා කියන එක එතුමිය ඔප්පු කරා. ඇත්තටම මෙතනදී මොවුන් උත්සාහ ගත්තේ මරණ මිනී මැරීමට තැත් කිරීම හදන ඝාතනය කියන දෙයට මොවුන් දෙදෙනාට චෝදනා එල්ල කරන්න. ඒක ඇත්ත කිසිසේත් මේක කළ යුතු හැකි දෙයක් නෙවෙයි. මොකද විශේෂයෙන්ම විනිසුරුතුමියගේ මේ ඉදිරිපත් කිරීමේදී පැහැදිලිව තියෙනවා කාගේවත් මනදොල පිරීම සඳහා මට තීන්දුව දෙන්න බෑ කියන එකක් කියන එතුමිය. ඒ වගේම තව දෙයක් කියනවා ජනාධිපතිතුමා විසින් පත් කරපු නීති අනුකූල නැති කාරක සභාවක් ඒක. මම ඒකට හේතුව ඇයි කියලා කියන්න, හිටපු පොලිස්පතිතුමා තමයි දැන් වෙනකොට ජනාධිපතිතුමාගේ ආරක්ෂක උපදේශක. එතුමාව පත් කරන්නේ පාස්කු ප්‍රහාරකින් දින 8කට පස්සේ 29 වෙනිදා. 22 තමයි මෙතුමා කාරක සභාව පත් කරන්නේ. කාරක සභාවට මේ එතුමාගේ ආරක්ෂක උපදේශක ඉදිරිපත් කරපු මේ හිටපු පොලිස්පතිතුමත් ඊළඟ කොන් මැතිතුමත් ඉන්නවා ඒකේ සමාජිකෙක් විදිහට. එතකොට ඔබ කොහොමද බලාපොරොත්තු වෙන තنين සාධාරණ තීන්දුවක් ඇයි ඇත්තම කතන්දරේ එළියට එයි කියලා 22 පත් කරනවා කාරක සභාව 29 මෙතුමට ආරක්ෂක උපදේශක කම දෙනවා. ඉතින් කොහොමද ඒ වගේ එක තනිකර විහිළුවක් නේ? ඒ විතරකුත් නෙවෙයි, සාමාන්‍යයෙන් මේ වගේ ඒවා ගැසට් වෙන ජනාධිපතිම පත් කළ කමිටු නේද?
එතකොට මේ වගේ සාමාන්‍ය මේ වගේ කමිටු ගැසට් කළ යුතුයි පාර්ලිමේන්තුවේදී. ඒකේ නීති අනුකූලභාවය වළංගුතාවයක් නෑ. නීති අනුකූලභාවය නෙමෙයි, ඒතර වළංගුතාවයක් නෑ. ඒකත් පැහැදිලි මොකද එතනින් වෙන කාරණා පිළිබඳව අපිට කියන්න බෑනේ. මේ මේ පෞද්ගලික වමනාවන් වලට එන්නත් පුළුවන් නේ යම් මේ කාරණා එළියට. ඉතින් ඒ නිසා, ඒ හේතුවත් නිසා තමයි විනිසුරුතුමිය පැහැදිලිව එතුමියගේ මේ තීරණය ලබා දුන්නේ උන්ට අප ලබා දීමේදී. අනිත් එක ඉතින් ඔබ හොඳටම දන්නවා, නීතිපති කියන තනතුර ජනාධිපතිතුමාගේ නීතිඥයා, ජනාධිපතිතුමා යටතේ තියෙන ආයතනයක්. එතකොට එතන නීතිපතිතුමා කළ යුත්තේ ජනාධිපතිතුමාගෙන් හෝ විධායකෙන් එන යෝජනා සහ අදහස් සහ නියෝග. ඉතින් මම නම් හිතන්නේ නීතිපති එක මේ ස්වාධීන තැනක් කියලා. ඉතින් රජයේ නීතිඥවරුන් එතන ඉන්නේ, ජනාධිපතිතුමා තමයි නීතිපතිතුමා පත් කරන්න එතුමාගේ උවමනාව යටතේ. ඉතින් එතකොට ඒ අවස්ථාවේදී ඔවුන් කළ යුත්තේ ඔවුන්ට එන ඕඩර් එක. ඒ නිසා මම එතනදී එක්කන අපිට කතා කරලා වැඩක් නෑ. ඒ නෑ ගරුමනේ, අපි කිව්වොත් මේ යහපාන ආණ්ඩුව පත් වුණාට පස්සේ රටට ලැබුණු වැදගත්ම දේවල් තමයි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම, නිදහස ආදී දේවල්. දැන් අපි දන්නවා නීතියේ ආධිපත්‍ය නැත්නම් ස්වාධීනව නීති ක්‍රියාත්මක කිරීම පිළිබඳව බොහොම අගය කොට තමයි මේ කාල පරිච්ඡේද තුළ සලකන්නේ. නමුත් දැන් මේ ඔබතුමියගේ මේ විග්‍රහ කිරීමත් එක්ක නීතිමය දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වයේ ප්‍රශ්නයක් තිබෙනවා. ඒක පැහැදිලිව තියෙනවා. ඉතින් ඒක ජනාධිපතිතුමාගේ උමනාවට පත් කරගෙන නීතිපතිතුමා. ඉතින් එතකොට එතනදී එතන තමයි එතුමාට තියෙන එකම තීරණ ක්‍රියාත්මක කර හැකි පැරඩයිස් එක එතන තියෙන්නේ. හැබැයි අපි සතුට විය හැකි කාරණාව තමයි මේ අහපාලන ආණ්ඩුව යටතේ නීති විශේෂයෙන්ම විනිසුරුතුමන්ලා මොනතරම් ස්වාධීනදී අපිට තියෙන එකම සහනේ නීතිපති එක මොනතරම් දේවල් තමුන්ට ජනාධිපතිතුමාට වාසිවරුන් පරිදි කරාට අධිකරණ එහෙම නැහැනේ. අධිකරණයේ විධායකයේ අභිභව විධායකයට ඉහලින් තීරණ තීන්දු දැන්වීමට තුනක් දීලා තියෙනවා. දින 26 දින 52 ඇතුළතදී දෙපාරක් ජනාධිපතිතුමාගේ මතය වැරදි කියන එක අධිකරණය විධායකයේ අභිභව තීන්දු දෙකක් දීලා තියෙන ඉතරදී. දැන් මේ තීන්දුවත් ඒ වගේ එකක්. එතකොට අපි සතුටු වේ යුත්තේ ඒකයි. මේක තමයි අපේ අනාගත පරපුරට හරි දකින්න සුදුසු කාරණාව මේකයි. ඇත්තටම අපිට ඔන්න ඕක තමයි කරගන්න ඕනේ. අධිකරණය ඉස්සරහ කවුරුත් එකයි කියන එකයි සමයි කියන එකයි. දැන් නීතිපති දෙපාර්තමේන්තුව පිළිබඳව මතු කරපු නිසා ලැබුතුමියට විරුද්ධව නඩුවක් පවතිනවා මම හිතන්නේ කොළඹ අධිකරණේ. ඒකෙදී අර පැහැරගෙන ගියාමක් සම්බන්ධයෙන් දැන් ඒකෙදී සසු අය නම් මම හිතන්නේ වරද පිළිගෙන තිබෙනවා. ඔබතුමිය වරද පිළිගන්නේ නැහැ යනවා. දැන් යම් නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධීනතාවය තමන්ගේ ගිලිහි යන මනම් මේ ආකාරයෙන් ඔබතුමිය ආණ්ඩුවේ නැත්නම් විධායකයේ ප්‍රධානියාව දැඩි ලෙස විවේචනාත්මකව අදහස් දක්වමින් දැඩි ලෙස විවේචනය කරන පසුබිමක ඔහු යටතේ තිබෙන දෙපාර්තමේන්තුවේ මේ අඩුවට බලපෑමක් වේවි කියලා හිතන්න බැහැ. වෙන්න පුළුවන් ඉතින්. මොකද මම හොරකම් කළා නෑ. මට තියෙන එකම චෝදනාව තම චෝදනාව කියලා ඔය ප්‍රශ්නේ විතරයි. ඒ ප්‍රශ්නේ මටත් ඇත්තටම ඕකෙන් යන්තම් ඒ දවස්වල ජලවිලා යන්න අවශ්‍යතාවය තිබ්බනම් මේ මටත් වැරද්ද පිළි අරගෙන දඩයක් ගෙවලා අර ඉතේ පිරිමි ළමයි ටික වගේ අත්හිටුව සිරඳනුවමක් ලබන්න තිබ්බා. හැබැයි ඊට වඩා මට මගේ මම හදාගෙන ආපු නමක් තියෙනවා. මං හදාගෙන ආපු මේ අවුරුදු 4ටම මට වෙන කිසිම චෝදනාවක් බොරු චෝදනාවක් එල්ල ගන්න බලා මේ වගේ දෙයක් මට වෙලා නැහැ. ඉතින් ඒ නිසා මට අවශ්‍ය වෙන්නේ අවුරුදු 15ක් ගිහින් හරි මේ නඩුවෙන් මම දන්නවා ජයග්‍රහණය කරනවා කියලා. මම නඩුව ගැන කතා කරන්නේ නැහැ මෙතන. මගේ හිත දන්නවා මම මොකද එතන උනේ කියලා. මගේ හිත දන්නවා මම ජයග්‍රහණය කරනවා කියලා. අවුරුදු 10ක් 15ක් ගිහින් හරි මට ඕනේ නඩුවෙන් ජයග්‍රහණය කරලා ජනතාව අතරට යන්න. මම කැමති නැහැ මේ අතරතුරේදී මේ අර පිරිමි ළමයි ටික වගේ වැරද්ද බාර ගන්න හො එහෙම මට ඕනේ නැහැ නිතින් ඇත්තටම. ඉතින් මේ කාලය ඇතුළතදී මම නිරන්තරයෙන් ඒ වගේ ජනාධිපතිතුමාව විවේචනය කරනවා හින්දා ඉතින් මොන දේවක් ඉස්සරහට මොනවා වෙයිදන්නේ මම ඕන දෙයකට සූදානම් වෙලා ඉන්නේ. මට තියෙන එකම දේ මගේ දරුවෝ දෙන්න ගොඩාක් පොඩි. ඉතින් මට සිරදනුවමක් හෝ මාව අත්අඩංගුවට ගැනීමක් කරොත් එහෙම ඉතින් ඔවුන් දෙදෙනාට තමයි ප්‍රශ්නේ වෙන්නේ. ඒ ඇරෙන්නේ මම නම් ඉතින් ඇත්තටම මම ඒ කාලෙත් ඔබ දන්නවා මම ඔය අද ඊයේ නෙවෙයි කතා කරන්න ගත්තේ. මම මහින්ද රාජපක්ෂමැතිතුමාටත් මූණට මූණ මේ බල කියන්නේ කෙලින්ම මේ එකට සටන් කරපු කෙනෙක්.
එහෙම කළා තමයි මම අද වෙනකොට මගේ තාත්තගේ ඝාතනයට සම්බන්ධ උදවිය වාද මම සිරගෙට යවල මරණ දඬුවම ලැබලා දීලා තියෙන උන්ගේ ජීවිතාන්තය දක්වා මම කැමතියි දැන් ඔබතුමියේ මරමතකේ මේ ස්ථානයේම මෛත්‍රී පාරසවිස්සෙන් මෙතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔබතුමිය ක්‍රියා කරන කාලේ මෙතනම මෙවැනිම සාකච්ඡා ඇවිල්ලා ඔබතුමිය දැඩි ලෙස මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පාලන තන්ත්‍ර විවේචනය කළා එහෙම කළා කියලා ඉන් පසුව ඔබතුමියට මේ වගේ වර්තමානයේ වගේ මුහුණ දෙන්න වගේ අඩත් දෙට්ටම් වගේ දෙවල් උනාද නෑ එහෙම වෙලා නෑ මට කවදාවත් ෆෝන් කෝල් එකකින්වත් එහෙම මේ අර මට මේ තාත නැති වෙච්ච මුල නම් ඇත්තටම කතා කරලා බැන්නා මේ මොකද අර මම තාත්තගේ මරණ දවසේදී එතුමන් විවේචනේ ආණ්ඩුව විවේචනේ කරා කියලා එතනින් එහාට ඔවුන් මට මේ එහෙම ඇත්තටම කරලා නෑ අදටත් මම තරම් මහින්ද රාජපක්ෂ මහත්මයාට බැනපු කෙනෙක් නෑ නාමරාජ බක්සාට බැනපු කෙනෙක් නෑ අදටත් පාර්ලිමේන්තුවේ ලිෆ්ට් එකේ හම්බුණත් අදටත් මට ආ කොහොමද කියලා ඒ පුද්ගල කතා කරනවා ඉතින් මම මේ ළඟ දවසක අපේ UMPK ඉන්න ප්‍රධානීන් ටිකත් කතා කරේ අර සාමාන්‍යයෙන් අපි කියන්නේ කන බොන මිනිස්සු කියලා මහින්ද රාජපක්ෂ මැතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ඒගොල්ලෝ සාමාන්‍යයෙන් අර සමාජ ගැවසෙන අයනේ කන බොන අය එහෙම අයගේ හිතවල අර කුණු කියන දේ නැහැ අර කුහකකම් වගේ දේවල් නැහැ ඉතින් සිරිසේන ජනාධිපතිතුමාට යාළුවෙක් නැහැ ගෙවන්නේ හරිම සීක්‍රටිව් මේ හරිම රහස්‍ය ජීවිතයක් යාළුවෙක් නෑ කන්නේ බොන්නේ තනියෙන් අර ඒ වගේ උදවියක හිත ඇතුලේ කුණු තිනවා කියලා ගොඩක් අය කියනවා. ඉතින් එහෙම කට්ටියට ඕන දෙයක් කරන්න පුළුවන්. මම ඒකයි ඉස්සෙල්ලා කිව්වේ මම හරි වාසනාවන්තයි මම හොරකම් කළා නෑ මේ මගේ දේශපාලන ජීවිතේ. මම කැත වැඩ ජරා වැඩ ඒ වගේ දේවල් කළා නෑ. මම හරිම ඉමෝෂනල් කෙනෙක් මම හරි සංවේදී කෙනෙක් මම කියන දේ වලේ බැන්නා මම මොකක් හරි ඔබගේ වැරද්දක් තිනෝ නම් ඒ වලේ බැන්නා ආයේ මට තව විනාඩි 5කින් ඔබේ කටට දාගෙන කතා කරන්න පුළුවන් මගේ හිත ඇතුලේ මුකුත් නැහැ ඉතින් මම මගේ හිතේ මම පැලපැදියම් කරගෙන වෛරය නැහැ ඉතින් ඒ නිසා මම හිතනවා මට මම අදහන ආගමක් තිනෝ මට ඒකින් වැරද්දක් වෙන්නේ නැහැ හැබැයි ඒක නිසා තමයි මොවුන්ට මෙච්චර අපහසුමාව හිර කරන්නේ. ඒ කියන්නේ මට මම ඕන කෙනෙක් එක්ක යාළුවයි මට වැරදි වැඩ කරන එහෙම ගල් පෙරලන කට්ටිය නැහැ මේ පාර්ලිමේන්තුවේ කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ නිසා මේ අර මාව කොහෙන්වත් මේගොල්ලන්ට අහු කරගන්න බෑ. මේ දැන් මේ අවස්ථාවේ මම මේ කතා කරන නිසා මගේ කටවහන්න ක්‍රම නැහැ. මම මගේ කිල්ලෝට හුණු නැති නිසා ඒ නිසා තමයි මම මේ බය නැතුව කතා කරන්නේ. සමහර මාධ්‍ය වලින් ඔබතුමිය ගොඩක් කැමැතිවරුන්ට කතා කරන්න බැරි ඔවුන්ගේටම ආවේනික වෙච්ච හුණු තියෙනවා කිල්ලෝට වල. ඒ වෙලියට අදින්න පුළුවන් ජනාධිපතිතුමාට ඒක තමයි ගොඩක් අය ජනාධිපතිතුමා විවේචනය කරන්න බැරි ගොඩක් අයට. සමහර මාධ්‍ය වලත් මම හිතන්නේ ඔබතුමියගේ දේශපාලන චරිතයේ සමහර මම දැක්කා එක්තරා කාලයක යම් ගනුදෙනු සම්බන්ධයෙන් ඔබතුමිය නම් මම පැහැදිලිව ඒක ගැන පාලිමේ. ඇයි මේ මාධ්‍යයට ඔබතුමියත් තියෙන වෛරය? ඒ හිරු මාධ්‍යනේ ඒකට තියෙන වෛරේ ඒ මගේ තාත්තගේ ඝාතනයට සම්බන්ධ පුද්ගලගේ අයියානේ ඒක මේ ඒකේ අයිතිකාරයන් ඉතින් ඔවුන් මට එහෙම මේ මඩ ගැහුවේ නැත්තම් තමයි ඔවුන් වැරදි. ඒත් මම මේ ඔවුන්ගේ සහෝදරයව මම ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබලා දීලා තිනු ඔවුන් නිකන් හිටියේ තමයි වැරදි. අප මේ කැමැති දැන් ආණ්ඩුවට ඇරෙහිව විශ්වාස මංග යෝජනාවක් ඉදිරිපත් කළා ජනතා විමුක්ති පෙරමුණ. ඒ විශ්වාස මංග යෝජනාව පරාජයපත් කළ ආණ්ඩුව ඡන්ද 119ක් වගේ දැනුම හිතන්නේ මේ ඇත්තරම ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට ඇරෙහිව මේ විශ්වාස මංග යෝජනාව ඉදිරිපත් කරන පදනම් වුණෙත් පාස්කු ප්‍රහාරයත් එක්ක ආණ්ඩුවේ වගකීම ඉෂ්ට වුණේ නැහැ කියන පදනම් තුල අපි දැක්ක පාර්ලිමේන්තුවේ ඡන්ද විසීම කෙසේ වෙතත් පාර්ලිමේන්තු විවාදය තුල මේ යෝජනාව ගෙනාපු පක්ෂෙටම විපක්ෂ යොදවියත් විශ්වාසමග යෝජනාව හරහා මේ හිතන්නේ ආණ්ඩුවට යම් බලපෑමක් වුණාද ආණ්ඩුවේ ප්‍රසාදය වැඩි වුණාද ආණ්ඩුවේ ශක්තිය වැඩි වුණාද මොකද්ද ඔබතුමියගේ දැනුම හැටියට කිව්වද නේද මේ ආණ්ඩුව ශක්තිමත් වෙච්ච මං හිතන්නේ තුන්වෙනි පාරද කොහෙද විශ්වාසමග වලින් ඔව් ඉතින් ඒකෙන් තව තවත් ස්ථාවර වුණ ආණ්ඩුව මොකද ඉතින් මේක ඉතින් මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇරෙන්න වෙන කරන්න හැකියාවකුත් නැහැ මෙහිම බැලන්ස් එකක් ඒ කියන්නේ මම එදා විශ්වාසභංගේ වෙලාවේ එතුමගේ කාමරේට එහා පැත්තේ කාමරේ මගේ දියණිය මං අරන් ගිහලා හිටියේ එවලේ එතුමා
නායකෙක් විදිහට හැසිරෙච්ච විදිහ දැක්කම ඇත්තටම මම අපිට තව කොච්චර දේවල් ඉගෙන ගන්න තියෙනවද කියන එක මම තේරුම් ගත්තා. මම හිතන්නේ ඒ තරම් පරිණත පුද්ගලයෙක්. ඉතින් ඇත්තනේ අවුරුදු 40 දැන් දේශපාලනික නේතුමා තරම් නිින්ද අපහස විඳපු කෙනෙක් ඒ තරම්. ඒ කියන්නේ එතුමා හරියට ගැඹුරු මුහුදක් වගේනේ. ඒ කියන්නේ එතුමාට කරපු කියපු දේවල් වල හැටියට එතුමා අද වෙනකොට වෙන පුද්ගලයෙක් නම් මේ මේ මොකක් හරි මානසික රෙඩක් වෙලා තියෙනුනේ. එතුමා ඒක ලස්සනට හැන්ඩල් කරනවා. වෙන කෙනෙක් ඇත්තෙත් වෙන කෙනෙක්ට බෑ ඔය වැඩේ කරන්න කියලා මම හිතනවා. එතුමා එක එක්කෙනා එක එක විදිහයිනේ මේ තරම් ලස්සනට මේ හැමදේම විසඳන්න මම හිතන්නේ නායකයට පුළුවන් ඇති කියලා. මම හිතන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයාටවත් ඒ හැකියාව තියෙනවා කියලා. ඒක එතුමත් මම හිතනවා පිළිගන්නවා කියලා. උදාරමට මට මතකයි මේ අපි ජනාධිපතිතුමාට විරුද්ධව එතුමාගේ අයවැය පරාජය කරන්න ලෑස්තිලා ඉන්නකොට ලෑශීෂයේ පරාජය කරන්න ලෑස්තිලා ඉන්නකොට ඒක ඇතර අපිට කරන්න හැකියාව තිබ්බේ නෑ. එළියට යනකොට මට දිනේෂ් ගුණවදර මැතිතුමා කියනවා හිරුනිකා ඔයගොල්ලෝ තමයි පුංචි වැඩි රවි වික්‍රමසිංහ කියන පුද්ගලයා අඳුර ගන්න කියලා. ඉතින් මම කියාගෙන ගියේ ඉතින් ඔච්චර වයසක ඔයගොල්ලන්ටත් බැරි වුණා නේ කියලා. ඉතින් කෙසේ වෙතත් ඒ වගේ ඉතින් අර පරිණත පුද්ගලෙ නැහැ. ඉතින් මම අපි කතාවට ආවොත් එහෙම ඉතින් මට කියන්න තියෙන්නේ අග්‍රාමාත්‍යතුමා මේ වෙනකොට අග්‍රාමාත්‍යතුමාට නොයෙකුත් විදිහේ චෝදනා එල්ල වෙනවා, නොයෙකුත් දේවල් කියනවා. හැබැයි මම විශ්වාස කරනවා එතුමා ඔය නිහඬව ඉන්නේ හොඳකට නෙවෙයි. මම මේ කියන්නේ මේ මේ විපක්ෂයට උදව් කරන්නේ නෙවෙයි. අපිට නම් හොඳක් වෙයි. එතුමා මොකක් හරි දෙයක් ඉස්සරහට හිතා ගන්න වැඩි දෙයක් කරයි. මම දැක්කව එතුමා එදා පාර්ලිමේන්තු විවාද අවස්ථාව විශ්වාස මංගේ සම්බන්ධයෙන් දෙවැනි දවසේ විවාදයට හැම පණිවිඩ විවාදයට එකතු වෙලා මේ කිව්වා මේ ආණ්ඩුවට විශ්වාස මංගයක් නෙමෙයි ජනාධිපතිතුමාට දෝෂ අභියෝගයක් කියන්නේ. පැහැදිලි වෙයිකනේ දැන් ජනතා විමුක්ති පෙරමුණ ඉතින් ඒගොල්ලන් විපක්ෂයක් විදිහට කරපු දේ හරි. ඒගොල්ලන් කළ යුත්තේ මේ වගේ දෙයක් වුණායින් පස්සේ කරන්න බලා උපරිම දේ ඕක තමයි. විශ්වාස භංගයක් ගේන එක. හැබැයි ඔවුන්ට තියෙන ප්‍රශ්නේ උනේ ඔවුන් ඇත්තට මම ඒකයි මම කතාවේ කිව්වේ මගෙන් ඇවිල්ලා අත්සන් 75ක් 70ක් අවශ්‍යයි දෝෂ අභියෝගයක් ගේන්නේ ජනාධිපතිතුමාට. එතකොට ඒක ලැබෙන එකක් නැහැ කියලා හෝ ඒකට බැරි නිසා තමයි ඔවුන් ආණ්ඩුවට සහ කැබිනට් මණ්ඩලයට ගෙනාව කියන එක තමයි එතනදී කියවුනේ. ඉතින් ඇත්තටම මේකේ මූලිකම මේ මේ චෝදනාවල් වෙන පුද්ගලයා ජනාධිපති වෙදවරයා විදිහට එතුමාට විරුද්ධ දෝෂ අභියෝග ගේනුනේ. මට දවසක් දුන්නා නම් මං 76 වැඩි අස්සන් අරගෙන ගිහිලා අනුර කුමාර සනායි මැතිතුමාට දෙනවා. මම ඒක තමයි එතුමාට කිව්වේ. එතනදී මම කිව්වම කෝ අත උස්සන්න බලන්න කියලා අපේ කට්ටිය ඔක්කොම අත ඉස්සුවා. ඉතින් ඇත්තටම අපි දින 52 ඇතුළතදී මේ කරපු විවස්ථා විරෝධී කුමන්ත්‍රණයට එතුමාට විරුද්ධ දෝෂ අභියෝග අස්සම් කරා. ඉතන හිටියා ඔක්කොම කට්ටිය අස්සම් කරා. ඉතින් හෙට වුණත් අපිට පුළුවන් දෝෂ අභියෝග එතුමාට විරුද්ධව ගේන්න. ඉතින් මම නම් හිතන්නේ ඒක තමයි දැන් කළ යුතු හොඳම දේ කියලා. ඇයි ඒකට ප්‍රමාද පක්ෂය? ඒක තමයි පක්ෂයනේ මම හිතන්නේ ඒක පසුබල මන්ත්‍රීවරුන්ම යෝජනාවක් ගෙනල්ලා දෙයක් කරොත් මම හිතනවා ඉතිරි පෙළේ ඉන්න සියලුම ඇමතිවරුන්ටත් ඒකට අත්සන් කරන්න සිද්ධ වෙනවා. ඉතින් මගේ මට තියෙන ලොකුම ප්‍රශ්නේ අගමැතිතුමා කවදාවත් කෙනෙක් දෙයක් කරයි කියලා අනික් පැත්තට පලිගන්න පුද්ගලයෙක් නෙවෙයි. එතුමා හරි නිහඬ පුද්ගලෙ. එතුමා ඇත්තටම මේ දේ කරා නම් හොඳයි කියලා මං හිතනවා. තවදුරටත් ඉවසගෙන ඉන්නේ නැතුව මොකද ඔහොම ඉවසලා දැන් අපිටත් ඉවසීමේ සීමාව පයින්ද අපි නම් ඉවසීමේ සීමාව පැනලා තියෙන්නේ. අග්‍රාමතුමාට ඉවසීමේ සීමාවක් නැහැ. ඔබතුමාගේ දේශපාලන පක්ෂ ප්‍රතිමියගේ දේශපාලන පක්ෂ නියෝජනය කරන මැති ඇමතිවරු ජනාධිපතිවරයාත් එක්ක බොහොම සුහදශීලීව ක්‍රියා කරනවා. ඒ සුහදශීලීව ක්‍රියා කරන ඇමතිවරුන්ට පුළුවන් වේද දෝෂාභියෝගයකට සහාය පළ කරන්න? එතුමුණ ඔවුන් බලන්න ඕනේ දැන් මේ සුහද මේ මම ඒකනේ හැම වෙලම නිවිනිවි පත්තු වෙන බල්බ් එකක් පස්සෙ යන්න ඕනේ නේ හිට අරින්ද ෆියුස් යන. ඇයි මොකටද දැන් ආලෝකය හොඳට ලබා දෙන බල්බ් එකක් වටේ තමයි හැමෝම එක්රැස් වෙන්න ඕනේ. ඉතින් ඔය ජනාධිපතිතුමාවත් පස්සෙන් ගිහිල්ලා මොන දේ කරත් තව තියෙනවා ජනාධිපතිතුමාගේ ජනාධිපති ධූරයේ ආයු කාලය මාස 4-5. ඉතින් ඔය මාස 4-5 දන්නේ නැතුව ඔය වගේ රස කතා, ගොන් කතා, විහිළු කතා, මේ විරිඳු කතා ඔය වගේ දේවල් කී කී එතුමා ඒ කාලේ ගත කරයි. බොරු කතා මේ වගේ කතා කිය කී. ඉතින් ඔය මාස 4 අපිට ඒ වගේ අවල hina වෙවි ඉන්න තියෙන්නේ. ඕක ජනාධිපතිතුමාගේ පස්සේ යනවට වඩා මම නම් හිතන්නේ හොඳම දේ ඔවුන් ඔක්කොම එක් රැස් වෙලා ලංකා ඉතිහාසයේ කිසි දවසක දුර කාලයේ අතරතුරේදී ওই තරම් ඉක්මනින් දෝෂ අභියෝගය ගෙනලා අයින් කරපු මං හිතන්නේ පහ කරපු ජනාධිපති කෙනෙක් ඉන්නවද කියලා. අපිට ඒකත් ඉතිහාසගත කරන්න පුළුවන් මේ අවස්ථාවේ ඔවුන් එක්ක හවුනොත්. අපේ මේ සාකච්ඡා කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ රත්නලාන ආසනයේ ප්‍රධාන සංවිධායක කොළඹ දිස්ත්‍රික් ගර පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ හිරණිකා ප්‍රේමසන්ත මෙතනින් සමග අප තවදුරටත් සාකච්ඡා කරනවා ලබා ගන්න විරාමයක් දැන් සම්මන්ත්‍රණ ප්‍රධාන පාර්ලිමේන්තු.
ගරු මන්ත්‍රීතුමනි, මම කැමතියි මේ සාකච්ඡාවේ දැන් අපේ බොහෝ දෙනෙක් දැන් මම දැක්ක විශ්වාස භංගයේ පිළිබඳ විවාදයේදී විපක්ෂයේ බොහෝ දෙනෙක් කියන්නේ මහ ජනතාවට අවස්ථාව ලබා දෙන්න ඕන මේ වර්තමාන ආණ්ඩුවේ තක්සේරු කරන්න කියලා. දැන් විශ්වාස භංගයේ යෝජනාව ගහනලා ඒක පරාජයපත් වෙලා පස්සේ විපක්ෂයේ මම දැක්ක විපක්ෂ නායකතුමා පවා හිතන කියලා තිබුණේ මේක පාර්ලිමේන්තු තුර ආණ්ඩුව බේරුණාට ජනතාව විසිරාට ගියාම බේරෙන්න බෑ කියලා. ඇතරම ඉදිරියේ එන්න තියෙන ජනාධිපතිවරණය පළාත් සභා මැතිවරණ දැන්ටම කල් ගිහිල්ලා තිබෙන්නේ. මැතිවරණ කමිෂන් සභාවේ සභාපතිතුමා කියනවා මේ පළාත් සභා තියන්නේ නැත්තම් දුරේ හැර යන්න ඕනේ කියලා. මන්දක පත්‍ර දාතේ බගමැතිතුමා ඉල්ලීමක් කළා තිබෙන නැහැ. ඔබතුමා යන්න එපා. තව මැතිවරණ වැඩ ගොඩක් තියෙනවා කියලා. දැන් මම කැමතියි දැන් අපි ඉදිරියේදී ජනාධිපතිවරණයක් යම් හේතුවක් නිසා කල් නොගියොත් ජනාධිපතිවරණයක් කාවොත් පක්ෂයේ සූදානම කොහොමද? අනිත් අපේක්ෂකයන් දැන් අපේක්ෂක දැන් ගොඩක් ඉන්නවා. දැන් මොහොත ගත්තාම ගර්මන්ත්‍රිතුමියනි දැකලවත් නැති උදවියම මේ ජනාධිපතිවරණයේ මේ මා කැමති ආණ්ඩුව නැත්තම් මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 ගණන්ම ජනතාවගේ ලොකු විශ්වාසයක් තියෙන පරිසරයක් තිබෙනකොට ඉස්සරහා ජනාධිපතිවරණයක් ආවොත් ඒ පක්ෂ සහ ඔබේ පක්ෂය කොහොම සූදානම් වෙයිද? දැන් ආණ්ඩුවේ දැන් කියනවා යනවා මතයක් පාර්ලිමේන්තුවේ 225 එපා. එහෙනම් ඉතින් එන්න කියන්නකෝ දැන් තවත් ඒ වගේම 225ක් අවශ්‍යයිනේ මේ පුරවන්න. කවු එන්න කියන්නේ එළියට? මේ කවුද මේ මේ ඔය දක්ෂ තරුණ උගත් ඔය කියන සෑම දෙයක්ම නියෝජනය කරන උදපිකෝ කවුරුත් එන්නේ නැහනේ. හැමෝම මේ 225ට බයිනේ මේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේනේ. ඒක ඒ මතය ආවේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ. ඇත්තටම 225ම එපා කියලා කියන්නේ පාස්කු ප්‍රහාරය අපි දැනගෙන හිටියා කියලා. දැනගෙන හිටියා නම් ඇත්තටම දැන් එදා දවසේ මම මගේ කතාව විදිහට ඒක කරා. පාස්කු පහරේ සිද්ධ වෙච්ච දවසේ සමුද්‍ර නිලධාරීන්ගේ අවුරුදු උත්සවයක් තිබ්බ මුළු ලංකාවේ සියලු තැන්වල. මටම තිබ්බ අවුරුදු උත්සව පහක් කොළඹ දිස්ත්‍රික්කෙ විතරක් සහභාගී වෙන්න. අපි ඔහොම දෙයක් දැනගෙන හිටියා නම් අපේ නිලධාරීන් අපිව දැනුවත් කරලා තිබ්බනම් අපේ ඉදාට වැඩසටහන හොදා ගන්නවද? ඒතර මේක ඇත්තට පක්ෂ විපක්ෂ සියලු දෙනාටම අදාළයි. මේක දැනගෙන හිටපු දවියත් ඇති. හැබැයි අපි පසුබෙල කවුරු හරි දැනගෙන හිටියා නම් මේක අපිට අනන්ත මාධ්‍ය වලින් අවස්ථාවක් ලැබෙන අවස්ථාවක් අපි මේක නිකමට හරි කියනවා. අපි කියනවා ජනතාව දැනුවත් වෙන්න. අපිට ඕන තරම් ওই වගේ අවස්ථා එනවනේ. මේ එළියට බහින වෙලාවක හරි මේ මයික් එකක් අල්ලන වෙලාවක හරි කවුරු හරි ඔක්ගෙන කියනවා. ඉතින් ඇත්තට මෙහෙම 225 දැනගෙන හිටියා කියලා හැමෝටම අගිල දික් කරන එක වැරදි. ඒක පොදු විපක්ෂයටත් මේ පොදුයි. කියන්නේ ඔවුන් දැනගෙන හිටියා කියලා කියන්නේ මම කියන්නේත් නැහැ. එහෙම දැනගෙන හිටපු කීප දෙනෙකුත් ඇති. ඉතින් මේක උනේ මේකේ බරපතලකම කවුරුත් දැනගෙන හිටියේ නැහැ. මෙච්චර දෙයක් වෙයි කියලා. ඒ වගේ මණික් පැතර දැන් ජනාධිපතිවරණය පිළිබඳව කතා කරොත් එහෙම ජනාධිපතිවරණය සඳහා පක්ෂ මම නම් දැකලා තියෙන සමහරක් කටියේ ඊළඟ ජනාධිපති පොදු අපේක්ෂක මම දැක්කා පෝස්ට් දාලා තියෙනවා. කෙසේ වෙතත් දැන් අපිට තියෙන පේන තෙක් මානක ඉන්න ප්‍රධානම අපේක්ෂක ගෝඨාභය මහත්මයා එතුමා තමයි පැත්තෙන් දාන්නේ කියලා. එතුමා තමයි පැත්තෙන් දාන කලින් එතුමා මුලින් සනීප වෙලා ඉන්න ඕනේ. සාමාන්‍යයෙන් හાર્ට් පේෂන් කෙනෙක් විදිහට බයිපාස් එකක් කරාම දැන් මගේ තාත්තලා තව 2000 වසරේ බයිපාස් කරා. මාස 6ක්වත් අඩුම ගානේ පරිස්සම් වෙලා ඉන්න වැඩි දඟලන්න කරන්න. මොකද අලුත්ම හાર્ට් එකක් හයි කරා වගේ වැඩක් නේ බයිපාස් එකක් කියලා කියන්නේ. දැන් ගම්මන් පිළමන් කීතුමා කියලා තිබ්බ එතුමාගේ නම පාවිච්චි කළා කොහොම හරි මේ ජීවිතේ ඔය මැතිවරණ වල දුවන මහන්සි වෙන්න වෙනවනේ. ඉතින් එතුමා ඒක එතුමාගේ අපි ගැන කලබල වෙන්න ඕනේ. එතුමාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව බලන්න මම මතක හැටියට හිරේ හිටියා. මැතිවරණ ව්‍යාපාරය එතුමා වෙනුවෙන් කරනවා කියලා ප්‍රකාශ කළා තිබ්බා. ඉතින් ජනතාව තේරුම් ගන්නනේ හાર્ට් පේෂන්ට් මේ ලෙඩෙක්ට කොහොමද රටක් බාර දෙන්නේ කියලා. ඒතකොට දැන් එතුමා හිරේ ඉඳලා හරි ආයමනේ ලෙඩ ඇඳ ඉඳගෙන හරි ගම්මන්බිල මහත්මයා විමල් රශ්මත්තුමා හැමතරම ස්ටේජ් ගහලා කතා කරලි ඉවරලා එතුමා ජනාධිපති කරා කියමුකෝ. ඒතකොට ජනාධිපති වෙන්නේ මේ සේලයින් බෝතලයක් කියලා කියන ජනාධිපතිවරණේ ජනාධිපතිතුමා මේ ජනාධිපති කම ගන්න ඊට පස්සේ දිගටම වැඩ කරන්නේ. ඉතින් මුලින් මේ පුද්ගලයාට මේගොල්ලන්ගේ මේ නඩු ටික ෂේප් කරගන්නයි මේගොල්ලන්ට තියෙන මේ චෝදනා ටික හෙට මෙහෙට කරගන්නයි ගෝඨාභය මහත්තයාගේ ලෙඩ ඇඳෙයිද කියන මේ මිනිස්සයා ඇත්තටම මේ ලෙඩෙක්නේ. ලෙඩෙක්ව මේ මරණ මංචකයට දාන්න යන්නේ පොඩ්ඩක් ඒ මිනිස්සේ සනීපෙන්න දෙන්න කියලා. කොච්චර තමුන්ගේ වැඩේ කරගන්න ලෙඩ ඇඳේ ඉන්න මිනිස්සු හරි නැගිටගෙන ගේන්න තමයි ඕනේ. මොනතරම් බලන්න මේ ඔවුන් දෙදෙනා ඒ කණ්ඩායම මොනතරම් මේ තමුන්ගේ වැඩේ විතරනේ හරිම ආත්මార్థකාමී පුද්ගලයෝ. ඕකම තමයි ජන මහින්ද රාජපක්ෂතුමාටත් උනේ. මහින්ද රාජපක්ෂතුමාට ඇත්තට නැති උනේ ওই පුද්ගලයෝ ටික හින්දා. එතුමා අදටත් ඒක තේරුම් අරගෙන නැහැ. ඉතින් දැන් ගෝඨාභය මැතිතුමා නැත්ත එක්ක චමල් මැතිතුමා එක්ක බැසිල් මැතිතුමා වෙන ඉතින් රාජපක්ෂ කෙනෙක් කැරෙන්න වෙන ඒගොල්ලන්ට ඔප්ෂන් එකක් නැහැ නේ. ඕක නිසාම තමයි කුමාරවිගම් මැතිතුමා එතනින් අයින් වෙලා ගියා. ඉතින් ඇත්තටම රාජපක්ෂ කෙනෙක් විතරද ඔතන ඉන්නේ? ඇත්තටම දිනේෂ් ගුණවර්ධන කුමාරවිගම්
එතකොට වාසුදේව නානක්කල්ල පවා ඉතින් පරණ මිනිස්සුනේ. ඉතින් මේ ඔක රාජපක්ෂගේ පක් බූදලයක් නෙවෙයි. ඉතින් ඒක හරි වැරදි. කෙසේ හෝ වේවා මම නම් හිතන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා හොඳ සිහියෙන් ඉන්නවා නම් මේ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වුණත් දායි කියලා. මොකද එතුමා දින්නත් පෙරදුනත් ඊළඟට එතුමා හදන්නේ එතුමාගේ පවුලේ කෙනෙක්ගේ අනාගතයේ මිසක් නාමල්ගේ අනාගතේ නෙවෙයි, නාම රාජපක්ෂ මැතිතුමාගේ අනාගතේ නෙවෙයි. මහින්ද රාජපක්ෂ මැතිතුමා කැමති මේක වෙන ආණ්ඩුවකට යනවට, ඒ කියන්නේ එක්කෝ UMP එකට හෝ වෙන කෙනෙක් ජනාධිපති වෙනවා නම් තමයි එතුමා කැමති. මොකද ඒ මේ අවුරුදු පහ ගියන් පස්සෙ තමයි නාම රාජපක්ෂ මැතිතුමාට 35 ඉවර වෙලා එතුමාගේ කාලය හැදෙන්නේ. ඒතොර ඒ කාලේ වෙනකොට වෙන ආණ්ඩුවක් තියෙනවා නම් හොඳයි මහින්ද රාජපක්ෂ මැතිතුමාට. ඊට පස්සේ තමයි ඔවුන්ගේ ආණ්ඩුවේ යුත්තේ කියලා එතුමාගේ මතය, තාත්තා කෙනෙක්ගේ මතය මම කියන්නේ. ඒක තමයි වෙන්නේ මම ඉතින් මට තේරෙන විදිහට. ඉතින් ඒ කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මැතිතුමාලා නෙවෙයි අපි අපිට දිනන්න පුළුවන් හොඳ මාසය අපි දාන්නේ. සාමාන්‍යයෙන් ලංකා ඉතිහාසයේ වෙලා තියෙන්නේ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකට තමයි හැම අවස්ථාවෙම ආණ්ඩු බලය එන්නේ. ප්‍රධාන පක්ෂ දෙකෙන් අමතරව ආණ්ඩු බලය ආපු අවස්ථාවක් නැහැනේ, අපි දැකලා නැහැනේ ලංකාව ඇතුලේ ප්‍රධාන පක්ෂ දෙකේ සහය ඇතුව. සහය ඇතුව. එතකොට විකල්ප කණ්ඩායමක් ලංකාවේ බිහි වෙන්න තව අවුරුදු 10ක් 15ක් 20ක් වත් යයි. ඒ වගේ විකල්ප කණ්ඩායම් බිහි වෙච්ච රටවල් පකිස්තානය, ප්‍රංශේ, එම ගත්ත මේ රටවල් වල ජනතාවගේ සිතුවිලි, ආකල්ප, අධ්‍යාපන මට්ටම ඔක්කොම එක්තරා මට්ටමකට ආවට පස්සේ තමයි ලොකු පෙරලියකින් විකල්ප කණ්ඩායම් ආවේ. තවමත් අපේ රටේ ජනතාව කොච්චර ඔය 225ට බැන්නත්, කොච්චර ආණ්ඩු වලට බැන්නත්, ඔවුන් ඡන්ද දවස වෙද්දි තමුන්ගේ අස්සය ඉස්සරහා හිටගෙන ඉන්නේ. මම කැමති මේ ගරුමන්දු අපේ මේ 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 ලකවානුව කියලා අපි දකිනවා බොහෝ සෙයින් සංවර්ධන ව්‍යාපෘති සිදු වෙනවා. අඩ්‍රා මාතුමා දිනකට අවස්ථා කිහිපයකට සහභාගී වෙනවා. ඇමතිවරු දිනකට අවස්ථා කිහිපයකට සම්බන්ධ වෙලා ඒ ජනගත කිරීම සිදු කරනවා. මා දන්නා පරිදි මේ සාකච්ඡාවලදී මහජන නියුක්තිය කියව පරිදිම වෙන්දර වඩා වෙනස් ආකාරයට ප්‍රතිපාදන බෙදා දීම පවා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, කැමැතිවරයෙක්, නියෝජ්‍ය මන්ත්‍රීවරයෙක් වගේම ආසන සංවිධායකවරුන්ට පවා ඒ ප්‍රතිපාදන මෙන් කළ දීලා ග්‍රාමීය සංවර්ධනය කරන්න අවකාශ සලසා දී තිබෙනවා කියලා. මා කැමැති මේ සංවර්ධන ක්‍රියාදාම සිදු වෙන ආකාරය පිළිබඳව උදවිදෙන් යමදස දැනගන්න. ඔය දැන් ගොඩක් අය කරේ මේ ආණ්ඩුව මොකද්ද කරේ කියලා ඔබේ හිතට එකඟව ඊට බැහැලා බලන්න. කොයි හරි දැනක පාරක් හැදෙනවා මේල, ඔබගේ ගේ ළඟම පාර හැදෙනවා, ඔබගේ පන්සල ගිලකෝ හොහැර ඉදිකිරීමක්, පන්සලේ අනිවාර්ය ඉදිකිරීමක් වෙනවා. ඒ මේ රජයේ සල්ලි, ඒ ගම්පෙරළියෙන් දීපු සල්ලි. දැන් ගොඩාක් දැන් අපිට මගේ ආසනේ විතර සියලුම පන්සල් වලට ලක්ෂ 5 හෝ 10 ලබා දීලා තියෙනවා. මගේ ආසනේ ඇතුලේ තව හදන්න පාරක් ඉතුරු වෙලා නැහැ. හැම පාරකටම අපි මුදල් දාලා තියෙනවා. ඉතින් හැම කෙනාටම, හැම මන්ත්‍රීටම මේ මිලියන 300ක් ගම්පෙරළිය හරහා සංවිධායකට ලැබිලා දීලා තියෙනවා. ලක්ෂ 3000ක් මේකට අපිට ලැබිලා තියෙනවා. ඒවා අපි හැම තැනටම යොදලා දෙන්නේ. ඒතර දැන් ආණ්ඩුව මොකද කරේ කියලා අහනවට වඩා පොඩ එළියට බැහැලා බලන්න තමුන්ගේ ඉස්සරහා පාර හැදිලා තියෙන්නේ ඒ ගම්පෙරළියෙන් ආපු සල්ලි. ඉතින් ඒක බලන ගමන් මම අනික් පැත්තට තව දෙයක් මට කියන්න ඕනේ. මේ රටේ ශ්‍රී ලංකාවේ අවුරුදු 20ක් ආණ්ඩු කරා නම් ඊළඟ අවුරුදු 20 අනිවාර්යෙන් එක්සත් ජාතික පක්ෂ. අපි අවුරුදු 20ක් මේ එක්සත් ජාතික පක්ෂ විපක්ෂේ ඉඳලා දැන් අවුරුදු 5ක් ආණ්ඩු කරා. ඉත බය වෙන්න එපා, ඉතුරු අවුරුදු 15ත් එක්සත් ජාතික පක්ෂ තමයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. මොකද ජනතාවට අපි මතක හිටින විදිහේ සංවර්ධනයක් දැන් වෙනකොට කරලා තියෙන්නේ. ජනතාව අපිට යම් කිසි දෙයක් හරි මේ මේ අයහපාලේ මේ අපේ කකුලෙන් අදිද්දි ජනාධිපතිතුමා මෙහෙම දුරට හරි අපි වැඩ ටික කරගෙන තියෙනවා. මේ තරම් දුරට හරි ඒ අපිට මේ වෙච්ච ලොකුම මිස්ටේක් එක, ලොකුම වැරද්ද තමයි වැරදි පුද්ගලයාව ඒ පුටුවේ වාඩි කරගන්න. අපි හොඳයි කියලා හිතාගෙන අපි මේ දෙවියන් වහන්සේ කියලා හිතන්නේ දේවදත්ත කෙනෙක් අපි ඒ පුටුවේ වාඩි කරගත්ත ප්‍රශ්න තියෙන්නේ. හැබැයි මම ඉතාමත් පැහැදිලි කරේ මම නම් මගේ මතය. පක්ෂෙන් කෙනෙක් එනවා නම් ඇරෙන්න, ආයෙ නම් පොදු අපේක්ෂකවරුන්ට මගේ මේ කටේ ලේ කෙල පොදක් මම හලන්නේ නැවි මට. මොකද ඒක අපරාධේ. මොකද පක්ෂ කෙනෙක් ආව නම් එහෙම අපිට ඒ පුද්ගලයාට බයින්න හරි අපිට ඒ පුද්ගලයා ගාවට යන්න හරි අවස්ථාව තියෙනවා. අපේ මේ එක්සත් ජාතික පක්ෂේ පාක්ෂිකයන්ට අපේ මිනිහෙන් ඉන්නේ දැන් ජනාධිපති වෙලා ඉන්න වෙන පක්ෂික එක්කෙනෙක්. එතුමා කරපු ලොකුම මොඩකම නිර්පාක්ෂික මොඩකම නෙවෙයි, තීර තක්කඩිකම. නිර්පාක්ෂික වෙන්නේ නැතුව පක්ෂයක සභාපතිකම ගත්ත එක. දැන් අපේ මේ චන්දීපු UMP කාර්යයට යන්න පුළුවන් ද එයාගෙන් ගිහිල්ලා වැඩක් කරගන්න? නිකන් දැන් අපේම කෙනෙක් පත් වුණා නම් එහෙම අපිට බයින්ද හරි ඉන්නේ මිනිස්සයා.
හොඳක් කියන්න හරි බයින්ද හරි ගීල හම්බ වෙන්න හරි අපිට අපිට අපේ මනුස්සෙක් ඉන්නවා. ඊදම එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනාට මේ අවස්ථාව කියනවා පොදු අපේක්ෂක බොරු දේවල් වලට බේගල් වලට අහු වෙන්නේ නැතුව අපි අපේ පක්ෂයෙන් අපේක්ෂකෙක් දානවා. ඒ අපේක්ෂකයව අපි අපිට සිද්ධ වෙයි වෙනත් පක්ෂ උදව්වට ගන්න. ඒත් ප්‍රධානී අපේ පක්ෂ කෙනෙක් තමයි අපි අපේක්ෂකයා විදිහට දාන්නේ. ඒ දාන පුද්ගලයාට හැමෝම එක්කහු වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. මම හිතනවා නේ අපි ලොකු විශ්වාසයක් අපි බයිලා තු එකනේ මේ ඉන්නේ. දැන් ඊළඟ සැරේ අපි ජයග්‍රහණය කරනවා නැවතත්. දැන් අපි මේ අවසාන තිබ්බේ පළාත් පාර්ලිමේන්තුවේ ඒකදී එක්සත් ජාතික පක්ෂයට වඩා ශ්‍රී ලංකා ප්‍රතිජන පෙරමුණ ඉදිරියට ආවා. දැන් ඒ එදා තිබුණු වාතාවරණයයි අද තිබෙන වාතාවරණයයි මහ පොළවේ ජනතාවගේ හැසිරීම ස්වභාවය පෝලිං පිටින් කියලා දැම්මනේ පොහොට්ටුවට සන්නේ දැන් හොඳද කියලා. දැන් දාලා තියෙන කවුද? දැන් අපේ පැත්තේ මම අඳුරන මන්ත්‍රී කෙනෙක් ඉන්නවා අපේ පැත්තේ. මේ අපේ පැත්තෙත් ඉතින් ඇත්තටම පත්වෙච්ච කට්ටියකින් පොහොට්ටුවෙන් පත්වෙච්ච කිසිම තේරුම නැති උදවිය තමයි දැන් පොහොට්ටුවෙන් මන්ත්‍රීවරු පත් වුණයි කියලා. හැබැයි වියදම් කරන්නේ ගම්පෙරළින් අපේ UMP මන්ත්‍රීවරු තමයි දැන් වැඩ කරන්නේ. ඉතින් මම දන්නේ එක මන්ත්‍රී කෙනෙක් ඉන්න ඔහුගේ පොහොට්ටුවෙන් ඔහුගේ පත් වෙලා තියෙන කට්ටඩියෙක්. මං කියන්නේ ඒ වගේ මේ රස්සාවල් කරගෙන ඉඳලා තියෙන ඒවා එක්කෝ කොහරි ආවේශ වෙන එක්කෝ අම්මා කෙනෙක්. ඒ වගේ කට්ටිය තමයි මේ පොහොට්ටුවෙන් පත් වෙලා තියෙන්නේ. ඇයි දන්නේ නැහැ නේ කවුද කියලා. එක්කෝ හොඳට තැබෑරුම කරගෙන යන අර පොර කසිපු විකුණන මනුස්සයා තමයි මන්ත්‍රී කියලා ගැවලා තියෙන්නේ මේ ඒ නගර සභාවලට ප්‍රාදේශ සභාවලට. ඉතින් ඇයි ඒ කාගේවත් මූණවල් නෙමෙයි දැන් එක පෙළට හැම කෙනාම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මූණ දාලා තමයි පොහොට්ටුවේ ලකුණු ඉස්සරහා කතරේ ගහන්න කිව්වේ. කවුරුත් දන්නේ තමුන්ගේ ගමෙන් කවුද ඉදිරිපත් වෙන්නේ කියලා. එක්කෝ මිනී මරලා හැංගිලා ඉන්න පොඩි දරුවේ දූෂණය කරලා හැංගිලා ඉන්න මනුස්සේ. ඔය වගේ කට්ටිය තමයි විශාල වශයෙන් හැමතැනින්ම තේරීපත් වුනේ. ඉතින් අපේ පැතුනුත් ඔය වගේ අනවශ්‍ය පුද්ගල ගොඩාක් පත් වෙලා තියෙනවා. කෙසේ වෙතත් දැන් වෙනකොට ජනතාව දැන් තේරෙනවා ඇති. දැන් මාධ්‍යම ආණ්ඩුවෙන් සල්ලි දෙන කෙලීම UMP මන්ත්‍රීතුමාට. ඒ පුද්ගලය තමයි ඒ පැත්තේ වැඩ කරන්නේ. අර පොහොට්ටු එක්කිනා ඉතින් පත් වුණා කියලා වැඩක් නැහැ. නගර සභාවට පාදි සභාවට ඉදිරිපත් වෙන්නේ නැහැ. තාම පරණ බිස්නස් එක කරගෙන මන්ත්‍රීකම තියාගෙන පඩි අරන් ඉන්නවා. අපි මේ සාකච්ඡා කරන්නේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණියේ නීති නිර්ණිකා ප්‍රේමසන්ත මැතිණිය සමග අප අවසන් විරාමය ලබා ගන්නවා. දැන් සම්බන්ධතාවයේ ප්‍රධාන පාර්ලිමේන්තුවේ ආගර මන්ත්‍රීතුමනි තව මිනිත්තු කිහිපයක් ඉතුරු වෙලා තිබෙන අපි ලැබිලා තිබෙන කාලයත් එක්ක මෙතනත් එක්ක සාකච්ඡා කරන්න මා කැමතියි. දැන් වර්තමාන ආණ්ඩුව දැන් ඔබතුමිය විග්‍රහ කර ආකාරයටත් ඔබතුමියගේ දේශපාලන පක්ෂයේ නායකින් කියන ආකාරයටත් විශාල සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කළා තිබෙනවා. ක්‍රියාත්මක වෙමින් පවතිනම ඉදිරියට වෙන්න තිබෙනවා. ඉස්සනා ප්‍රතිපාදනය මෙන් කළා තිබෙනවා. අයවැය පවා ගම්පෙරළිය අර ව්‍යවසාය කට ශ්‍රී ලංකා වැඩසටහන හරහා විශාල දේවල් සිද්ධ වෙලා තිබෙනවා. මා කැමතියි දැන් මේ සංවර්ධන ව්‍යාපෘති වගේම දැන් පාක්ෂික හැටියට ඔබතුමියලාගෙන් බලාපොරොත්තු වෙනවා රැකී රක්ෂා. දැන් අග්‍රාමාත්‍යමාකුව රැකියා දසලක්ෂයක් ඉති කරනවා කියලා. රැකියා ලක්ෂ 4ක් වගේ අර මැතු කරන කාලේදී මේ ලැබිලා තිබෙනවා කියලා ප්‍රකාශනපත් වුණා. මේ පාක්ෂිකියා ප්‍රබෝධමත් කරන්න, පාක්ෂිකියා තෘප්තිමත් කරන්න පක්ෂයක් හැටියට මොන වගේ වැඩ පිළිවෙලක් තිබෙන්නේ ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් හිටින්නගෙන? මෙහෙමයි. දැන් අපේ පාක්ෂිකයා මම මේක ඇත්තටම හරි කනගාටු වුණත් කියන්න ඕනේ මට මේ ළඟදී එක්තරා පාක්ෂිකයෝ ටිකක් හම්බුණා. ඔවුන් මේ මෛත්‍රීපාල ජනාධිපතිතුමා වෙනුවෙන් ස්ටේජ් ගහපු අය ගාල්ලේ. ඒ ස්ටේජ් කඩපු අය ඉන්නෝනේ ජනාධිපති වෙච්ච ගමන් ජනාධිපතිතුමා රස්සා ටික දෙන්නේ නැහැ. ස්ටේජ් කඩපු කට්ටිය අර මිනිසුන්ට මොන වගේ හැඟීමක් ඇති වෙනවද නැද්ද? ඉතින් ඇත්තටම මුල සිට අපිට මේ වැඩේ කරගන්න බැරි වුණේ අර කිව්වා වගේ ඩ්‍රයිවිං සීට් දෙකක් තියෙනවා, දෙකේම දෙන්න වාඩි වෙච්ච ප්‍රශ්නේ නිසා. ඇත්තටම ජනාධිපතිතුමා නිර්පාක්ෂිකව එතුමා මේ අපි කෝස් එකක් නෙමෙයිලියට යහපාලනය කියලා යම්කිසි කෝස් එකක් තමයි අපි අරගෙන. මේක වෙනුවෙන් පෙනී ඉඳලා ඉවර වෙලා සෞභිත ස්වාමින් වහන්සේ පොරොන්දු වෙච්ච ඒ කාරණා ටික ඉෂ්ට කරන්න අර කිව්වා වගේ නෙල්සන් මැන්ඩෙලා වගේ නමක් රඳවගෙන තමුන්ගේ වෘත්තියෙන් අයින් වෙන තිබ්බ මිනිස්සයා තමයි අද වෙනකොට මේ රජගේ කවටයා අන්දරේ බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තටම ඔහුත් දේශපාලනය කරන්න ගත්තා. ඔහුව දේශපාලනය කරන්න හෝ මේ ස්ටේජ් වල ගිරියටින් කෑ ගහන්නේ අපි ජනාධිපති විදිහටපත් කරගත්තේ. අපිට පක්ෂික නායකයෙක් වෙන නෙමෙයි අපිට ජනාධිපති විදිහටපත් කරගත්තේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා කරපු නැති මග හැර වමනාවෙන් මග ඇරපු යම් යම් සාධනීය රටකට ඉදිරියට යන්න ඕන යම් යම් සාධනීය කාර්යාලයක එතුමා විසින්
සමාජයෙන් ඉෂ්ට කර ගැනීම සඳහායි අපි එතුමාපත් කරගත්තේ. යහපාලනය කියන නම හරියට ස්ථාපිත කරගන්නයි අපි එතුමාපත් කරගත්තේ. ඒ ඔක්කොම එතුමාට ඒක අමතක වෙලා එතුමාට තියෙන ওই තණ්හාව මම ඒකයි කියන්නේ විදායක ජනාධිපති ක්‍රමය අහුසි කරන්න ඕනේ කියලා අපි මේ පුන පුනා කියන ওই පුරුවට ඉඳගත්තම සාන්තුවරේ කොතන ඉඳගත්තත් අවසානයේ රාක්ෂයෙක් වෙලා එළියට එන්නේ. ඒක නවත්තන්න බෑ. ඉතින් ඒ නිසා එතුමාගේ වෙච්ච ප්‍රශ්නේ මෙතන ඇත්තටම තියෙන්නේ අපි පක්ෂයක් දැන් වෙනකොට අපිට ලැබෙන සෑම අවස්ථාවකම බලන්නේ පාක්ෂිකයාව ශක්තිමත් කරන්න. හැබැයි මම කියන්නේ 100% පාක්ෂිකය සතුරුයි කියලා. අපේ එක්සත් ජාතික පාක්ෂිකයා තරම් රැවටිච්ච පාක්ෂිකයෙක් මේ ඉතිහාසෙ කොහෙවත් නැහැ. හැමදාම අපි කවුරු හරි කෙනෙක් ගෙනලා පෙන්නනවා, යාර රැවටනවා, යාට පක්ෂ දින ආදරින්ද යාට කතරේ ගහනවා, අවසානයේ පාක්ෂිකය අතරමං වෙනවා. හැබැයි මේ සැරේ මම ඒකයි පැහැදිලිව කියන්නේ, අපේ පක්ෂි මිනිසෙට ඇරෙන්න කිසි කෙනෙක් වැඩ කරන්න එපා. මම කියනවා ඒක පැහැදිලිව. මම නායකතුමාටත් පැහැදිලිව ඉන්න සියලු නායක මණ්ඩලෙ කියනවා, කරුණාකරලා මේ අපිට කොහෙවත් යන මිනිසුන්ව ගෙන්න එපා. අපිට පක්ෂෙන් කවුරු හරි කමන්නේ ගෙන්න ඉදිරිපත් කරන අපි මැරෙනකන් හරි වැඩ කරා, මැරීගෙන වැඩ කරන්න. ඒක තමයි ජනතාවත් කියන්නේ. ඉතින් මේ ජනතාවට මේ අවුරුදු 20ක් ආණ්ඩුවේ විපක්ෂව හිටියා. කනගාටුවට කාරණා නම් සමහරක් වෙලාවට මේ එක්සත් ජාතික පක්ෂයේ මිනිස්සුયા මෙච්චර මේ අවුරුදු පහ වැඩ කළා, මෙන්න අර පොහොට්ටුවට කත් බැඳගෙන වැඩ කරපු මිනිස්සු මෙන්න රස්සාවල් කරනවා. අර මනුස්සර මොනා හිතෙනවද? ඒ හැම දෙයකටම හේතුව තමයි අපිට අපි එකට එකහුව වෙලා ගමන යනකොට අර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන්ට හොඳ හොඳ අමාත්‍යවරු අරගෙන ඔවුන් එතකොට රස්සාවට දාන්නේ පොහොට්ටුවේ හෝ SLFP මිනිස්සෙක් නිසා, එක්සත් ජාතික පක්ෂ මිනිස්සු නෙවෙයි. අන්න ඒක නිසා තමයි මේ ලොකුම වැරද්ද වුණේ අපි මේ එකහුව වෙලා ගියපු ගමන නිසා. හැබැයි දැන් අපේ කට්ටියගේ අතේ අමාත්‍ය ධූර ටික තියෙනවා. හොඳම අමාත්‍ය ධූර ටික අපේ උදවියගේ අතේ දැන් තමයි ඒක අරගන්න පුළුවන් වුණේ මේ දින 52 ප්‍රශ්නෙන් පස්සේ. ඉතින් දැන් මේ දවස්වල අපි පුළුවන් විදිහට අපිට හැකි විදිහට අපි එක්සත් ජාතික පක්ෂයන්ට සලකනවා, රස්සාවල් දෙනවා, ගම්බෙරලිය හරහා සංවර්ධන කටයුතු කරගෙන යනවා. මම කියන්නේ මේක 100% ඇති කියලා. මදිමේ අපි හරිනම් අපි ශක්තිමත් අපි හරියට කරා කියලා අපිට තෘප්තිමත් වෙන්න පුළුවන්. අර දැකියා දසලක්ෂ විතරක් නෙමෙයි, ඊට වඩා අපි දුන්නනම් තමයි අපි සතුටු වෙන්න ඕනේ. දැන් අර මේ සාකච්ඡාවේ මුල හරියදී මේ ජනාධිපතිවරයාගේ ක්‍රියාදාමයන් කතා කරද්දී ප්‍රකාශ කළා මේ මද්ද්‍රව්‍යයට එරෙහි සටන පිළිබඳ මේක වැඩසටහනක් හැටියට හොඳයි කියන එක මම දැක්ක. ඒ පිළිබඳව මෑතක පෝස්ටර් ව්‍යාපාරිකුත් අරන් යනවා. මේ මදට එරෙහිව ජනාධිපතිවරයාගේ ක්‍රියාදාමය තමත්ම විශිෂ්ට ක්‍රියා මාර්ගයක් කියල. දැන් එතකොට මද්ද්‍රව්‍යයට එරෙහිව යම් මැදපිරිවෙලක් ක්‍රියාත්මක වෙනකොට තැබෑරුම් වලට බලපත්‍ර ලබා දීම සිදු වෙනවා නේද කියලා මම හිතන්නේ. දැන් ඇත්තටම ආදර්ශයෙන් මේ දේශපාලන චරිතය යම් ආදර්ශයක් සමාජ සපයලා තිබෙනවාද? මතට එරෙහිව අපි කිව්වොත් තැබෑරුම් වල ලයිසන් දෙන්නේ නැහැ, නැත්නම් අපි හිතවත් කටේ ලයිසන් දෙන්නේ නැහැ, නෑදෑයෙක්වත් දෙන්නේ නැහැ, අපි ගාව නැහැ. ඒ වගේ යම් ආදර්ශයක් සපයලා පුළුවන් චරිතද අද රට පාලනය කරන්නේ? ඒක තමයි. දැන් ඔබතුමා හරි වටෙන් යන්නේ කෙලින්ම ඇහුවනා ඉවරයිනේ ජනාධිපතිතුමා මේ හරි දෙයද මේ කරන්න කියලා. මේ ජනාධිපතිතුමාගේ දුවට හොටෙල් ඩඩ්ලි සිරිසේන මැතිතුමාට හොටෙල් එකක් තියෙනවා. ඒතර ඒකේ ලික විකුණන්නේ නැද්ද? ඒතර ජනාධිපතිතුමාගේ දුවට ලික ලයිසන් එකක් දුන්නා කියලා අපි නෙමෙයි කියන්නේ පත්තර වලින් කියන්නේ. පත්තර වලින් මහිතර රාවේ පත්‍රයේද ගොයලේ ඒකේ පැහැදිලිව තියෙනවා චත්‍රිකා සිරිසෙන්ට බාල් ලයිසන් එකක් කියලා හෙඩ්ලයින් එක යටතේ. ඉතින් තමුන් ඒතර තමුන් මම ඒතර මේ මත් කුඩු බිව්වම මත් වෙනවා. මං හිතන්නේ මත් වතුර බිව්වම වෙන මොකක් හරි වෙනවා ඇත්තේ. ඉතින් ඒක හරි බොරු කතාවනේ. තමුන් ආදර කියවිල්ලට ක්‍රියා කරන්න කියන්නේ හොඳයි මේ දේවල් කරන එක. හැබැයි ආදර්ශවත් වෙනවා තමුන්. තමුන්ගේ දුවට බාල් ලයිසන් දීලා තමුන්ගේ සහෝදරයෝට බාල් ලයිසන් දීලා ඔවුන් ඒක කරන්නයි මද්ද්‍රව්‍ය නවත්තනවා කියලා ඒ බොරු කතන්දර ලෝක නැති කතා කියන්න ඒක ගැළපෙන්නේ නැහැනේ. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තුමා ඔය වගේ බොරු කතා කියනවද? එතුමාගේ කවුරුත් අඳුරගෙන එන්න ලයිසන් දීලත් නැහැ. එතුමා කියන්නෙත් නැහැ ඒ වගේ කතා. එතුමා මේ පැහැදිලිව ඒ ආණ්ඩු කාලයේදී සාගරත්නායක මැතිතුමා ඇමති වෙලා ඉන්න කාලේ මම පෞද්ගලිකව දන්නවා නීති ආසාමයේ ඇමතිලා මගේ ආසනයට විතරක් කීපාරන්න STF එකකින් එව්වද කියලා ලතීෆ් මැතිතුමා මද්ද්‍රව්‍ය අල්ලන්න. ඒතකොට ඒ කාලෙත් ඇල්ලුවා. ඒ වලට ඉතින් අර ජනාධිපතිතුමා නෙමෙයිනේ කරේ. හින්ද ඉතින් ලොකු ප්‍රසිද්ධියක් අපි ලබා දුන්නේ නැහැ. ලබා ගන්න බැරි වුණා. ඉතින් ඔය දැන් මේ ළඟදී එතුමා මද්ද්‍රව්‍ය ලොකු ටොන් ගානක් විනාශ කරා දෙවෙනි පාරට. ඒතර ඒ ටොන් ගාන මේ එතුමා නීතිහාසාමේ ඇමතිවරයා වෙච්ච කාලේ අල්ලපුවනේ. මේ කාලයක් තිස්සේ අල්ලපුවා. ඒ කියන්නේ මේ අපි ආණ්ඩුව ගත්ත කාලේ නම් අල්ලපුවද එක්කව කළ මේ විනාශ කරේ. ඒතර එතුමා විතරක් තනියෙන් මේක කරනවා කියලා කියන්න බෑ.
ඉතින් මේ පළවෙනි මම එකයි කියන්නේ දැන් අපේ ආණ්ඩුවේ මම දැනුවත්ව නම් මද්රව නිවැරදිම් කරන කට්ටිය ටිකට් එහෙම දීලා අපි ළඟ නම් එහෙම කට්ටිය නැහැ. එහෙම කට්ටිය අපේ එක්සත් ජාතික පක්ෂ නම් නැහැ. හැබැයි එතුමාගේ පක්ෂේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ එක්සත් ජනතා සන්ධානයේ නම් ඉන්නවා. එතුම මුලින් ඒව ටික බලා ගන්න ඕනේ. තමුන් මේ මේ චරිතයක් වෙන්න හැදුවට වැඩක් නැහැ තමුන් වැරදි කර කර. ඉතින් ඒ නිසා මේ අර කිව්වා වගේ මද්රවේ නැති කරන එක ඉතාමත් හොඳ කාරණාවක්. මම ওই කතාව කියනකොටත් පාර්ලිමේන්තුවේ කිව්වා ෆයිසර් මැතිතුමා ওই ගැන ලොකුවට කතා කරනකොට කරුණාකරලා ඒකත් හොඳයි මද්රවේ නැති කරන්න ඕනේ තමයි. ඒ වගේම දුවට දීලා තියෙන බාල් ලයිසන් එකත් කැන්සල් කරන්න කියන්නේ කියලා. දැන් අපි මේ දේශපාලනේ මම හිතන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ දේශපාලනය කරන්නේ රත්මලාන ආසනයේ ප්‍රධාන සංවිධායකව. දැන් අපි මේ ඒ ආසනයේ වැඩ කටයුතු කරනකොට ඒ ආසනයේ ජනතාවගේ ප්‍රගමනය වෙනුවෙන් යම් වැඩපිළිවෙළක් සකස් කළ තිබෙනවද? කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ජනතාවගේ අවශ්‍යතා හඳුනා ගැනීම ඉන්නවද? මොකක්ද ඒ කාරණා? මම මගේ දැන් මම ආසනයට ගිහිල්ලා අවුරුදු එකමාරක් වෙනවා. මං ගාවේ ඉන්න මන්ත්‍රීවරුන් කොට්ටාස 14ක් තියෙනවා. 14ට මම සංවිධායකරු 14ක් යොදවලා තියෙනවා. මට ගම්පෙරළිය හරහා රන්මාවත් හරහා මේ ඒතර ජොබ්ස් ආවත් මොන දෙයාවත් මම කරන්නේ මට වඩා හොඳට ඔවුන් ඒ ආසනේ ජීවත් වෙන කට්ටිය මම ආසනේ ළඟදී මම කරන අර සියලුම කොට්ටා සංවිධායකවරුන්ට ඒ මන්ත්‍රීවරුන්ට සමසේ බෙදලා දෙනවා. දැන් මට ලක්ෂ 3000ක් වුණා නම් ඒ 3000න් 14 දෙනා අතර සමසේ බෙදයි. බෙදලා ඔවුන්ට කියන්නේ ඒ ආසනේ තමුන්ට අවශ්‍ය දේවල් ටික ඔබලා යොදවන්න. ඔබලායි දන්නේ ඔබලාගේ ආසනේ ඔබලාගේ කොට්ටාසේ ප්‍රශ්න දින මොනවද කියලා. ඔබලායි දන්නේ පොලිං බූත් වල හිටියේ කවුද කියලා. ඔබලායි දන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන් කවුද කියලා. මම ඇත්තටම පාක්ෂිකයන් බල බලත් නම් වැඩ කරන කෙනෙක් නෙමෙයි. මල් ළඟට කවුරු හරි පෞද්ගලික උදව්වක් ඉල්ල ගන්න ආවොත් පක්ෂේ පාට ભેදයක් තොරව මම ඒකට උදව් කරනවා. විශේෂයෙන්ම ඉතින් අර අවුරුදු ගණනාවක් විපක්ෂයේ ඉපෙ එක්සත් ජාතික පාක්ෂිකයන් මුල් තැන දෙනවා. ඉතින් මට නම් මට වැඩ කරත් එකයි නැතත් මට පහුගිය ඡන්දදී වැඩ කරාද නැද්ද කියලා මම බලන්නේ නැහැ. මට කවුරු ළඟට ආවත් මට කරන්න පුළුවන් අවස්ථාව ඒ වෙලේ කතා කරනවා. සමහර කම්මලතාවතරට තියෙන ලොකුම ප්‍රශ්න වැඩි හිටියන්ට ඔවුන්ට දේශපාලඥයා ඇහුම් කන් නොදීම. ඔවුන්ට නිතරම දේශපාලඥයා දකින්න නොලැබීම. ඔවුන්ගේ සමහර කර වෙන ආසන උදවි ඉන්න අපි සංවිධායක දැක්කේ නැහැ උන් කාලේ කියලා මාව හම්බෙන්නේ. ඒ වෙලාවට මම කරන්නේ ඇත්තටම ඔවුන් එක්ක සුහදව කතා කරන එක. සුහදව කතා කිරීමමත් ඔවුන්ගේ ප්‍රශ්න විසඳනවා සමානයි. සමහර දේවල් අපිට කරන්න බෑ. සමහර වෙලාවට අපේ නීති රාමුව ඇතුළේ අපිට කරන්න බැරි දේවල් තියෙනවා. ඒත් ඔවුන් සනසලා වචනයක් කතා කළ යමන එක ඇත්තටම ඔවුන්ට ඒකත් වටිනවා. ඉතින් මේ වෙලාවේ අපිටත් කළ හැකි දේ ඒක කියලා මම හිතුවා දේශපාලඥ විදිහට. ඇත්තටම මේ අපි මාධ්‍ය භවිතා පිළිබඳවත් යන්න ඕන. මොකද ලොකු චෝදනාවත් බහුගේ කාලේ ආණ්ඩුවේ සංවර්ධන ව්‍යාපෘති ආදිය මේ නිසියාකාරයෙන් ජනතාව ඇතුළට යන්නේ නැහැ. ඒක අඩුපාඩුවක් තිබුණාය කියලා. ඇත්තටම ඊට අමතරව දැන් අපි ඇත්තම් මාධ්‍ය විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය වෙබ් මාධ්‍ය ඒ යම් රටාවකට දැන් වර්තමානයේ කියලා යන සභාව අපි දකිනවා. ඔබතුමිය දැනුගත් මන්ත්‍රීවරයෙක් හැටියට ජනමාධ්‍යවල වර්තමාන ක්‍රියාකාරීත්වය කොහොමද දකින්නේ? දැන් මීට අවුරුදු ගන්නම චන්ද්‍රිකා මැඩම්ගේ කාලේ වගේ මට හොඳට මතකයි ওই නිවුස් කියනකොට හරි වැදගත් එකේ පෞද්ගලික නාලිකාවත් එහෙමයි. ඔවුන් නිවුස් සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ඉතාමත් ලස්සන්ට ඒ ජනතාවට වෙන ප්‍රතිලාභයන් පිළිබඳව හොඳ ලස්සන්ට කතා කරා නිවුස් වල කිව්වා. දැන් නිවුස් එකක් අරන් බලන්න එක ඇමති කෙනකින් අහනවා අහවලා මෙහෙම කිව්වා ඔබතුමා මොකද ඒක ගැන කියන්න තියෙන්නේ. ඊට පස්සේ එතුමා මොකක් හරි අහලා ඒකට ඇටෑක් කරන් තව එක්කෙනකින් අහනවා අහවලා කිව්වා අහවලා ඕ ලෙවල් ෆේල් කියලා ඔබතුමාට මොකද ඒක ගැන කියන්න තියෙන්නේ. අහවලා කියනවා අහවලාට තරහට මේ අහවල ස්ථානයට විදුලිය දෙන්නේ නැහැ කියලා ඔබතුමාට මොකක් මේ විහිළුවක්නේ. මේකද මේ එක්කෙනෙක්ට එක්කෙනෙක් කොටවනවා. මේ මේ මේක මේ සදාචාර සම්පන්න මාධ්‍යද? මේ මාධ්‍ය භාවිතයේද? මේ මාධ්‍ය ආයතන සෑමකම ඉන්නේ වෙන්නේ අයිතිකාරයාට යම්කිසි දේශපාලන මේ කෝණයක් තියෙනවා. ඔහුට අවශ්‍ය විදිහට නිවුස් එක ගහනවා. ඒ ඔහුට අවශ්‍ය විදිහට නිවුස් එක ගලාගෙන යනවා. ඊට පස්සේ පහළට එනකොට ඔහුගේ කණ්ඩායමට අවශ්‍ය විදිහට නිවුස් එක සකස් කරනවා. අවසානයේ බලාගෙන ඉන්න කෙනාට ඔළුව පුරවන්නේ මාධ්‍ය ආයතනයේ අයිතිකාරයාගේ උමනාව මත තමයි. ඒක ඇත්ත කතාව. නැතුව මේ ඔබ කල්පනා කළ බලන දෙරණ හිරු ගත්තොත් එීම ඔවුන්ගේ මනස තියෙන කොහොම හරි රාජපක්ෂ කෙනෙක් ආණ්ඩු කරන්න ගේන්න ඕනේ කියන එක. ඔවුන්ගේ මතය තියෙන එක. ඉතින් ඒක බලන්නේ ඒ කණ්ඩායම. රාජපක්ෂ මේකට කැමති කණ්ඩායම. ඒතර සිරස බලන්නේ රාජපක්ෂ විරෝධී කණ්ඩායම. UMP කාර්ය බලන්නේ. TNL බලන්නේ. UMP එකේ යම් කිසි දෙයක් බලන්න තියෙනවා. මම කියන්නේ මේ මම මේ ඔබගේ ආයතනයට කවදාවත් මට කවදාවත් කම්ප්ලේන් එකක් ඇවිල්ලා නැති channel එකද TNL මේ මේ තමුන්ට ඕන විදිහට දේශපාලනය කරනවා කියලා. මොකද මේ ඉන්නේ මේ රටේ අග්‍රාමාත්‍යතුමාගේ මේ අයියගේ channel එකනේ මේක. හැබැයි මේ channel එකෙන් ඔබ
මම දැන් මෙතනින් එනකොට අඩුම ගානේ පාරවත් හදලා නැහැනේ. ඔන්න මේ channel එකේ අයිතිකරගේ දේශපාලනේ. අඩුම ගානේ මේ එන පාරවත් කාපට්පත් කරගෙන නැහැ. ඉතින් එතකොට ඒක ගැන ඉතින් කතා කරලා වැඩක් නැහැ එතනනේ. මේ ළඟ දවසක එතුමාට තිබ්බ නඩුව. නඩුවක් දැම්ම ජනාධිපතිතුමා. තාම යනවා. තාම යනවා. ඉතින් අගමැතිගේ අයියට පුළුවන් නේ අගමැතිතුමාට කතා කරලා නඩුව අයින් කරගන්න. මම මේ හැමදාම නඩුවට උදේ පාන්දර ලෝයර්ස් එක්ක ඒක එතුමා යනවා. ඉතින් ඒ හින්දා එතුමාගේ දේශපාලනය ගැන කතා කරලා වැඩක් නැහැ. මං අනික් අයගේ දේශපාලනය ගැන දැන් රජේ නාලිකා සාමාන්‍ය ජනාධිපතිතුමාට ඕන විදිහට තමයි උන්ගේ දේශපාලනය කරගන්නේ. ඉතින් මේ නාලිකාවල තියෙන ප්‍රශ්නේ එකයි. ඉතින් ඇත්තටම සංවර්ධනයේ පිළිබඳ රටේ ජනතාවට යනවාද? අද අපිට UMP එකේ වෙලා තියෙන එකම මේ ටූල් එක වෙලා තියෙන සමාජ මාධ්‍ය හරහා අර ඔවුන්ගේ වෙබ්සයිට් වලින් සහ ඒ සමාජ මාධ්‍ය හරහා තමයි ජනතාවට ඇත්තටම අපි කරලා තියෙන වැඩ යන්නේ අපේ හඳ යන්නේ. ඉතින් අද මම නම් ඇත්තටම මේ මාධ්‍ය පිළිබඳව නම් ඇත්තටම නිවුස් එකක් බැලුවා නිවුස් බලන්න හිතෙන්නේ නැහැ. නිවුස් එකක් දැම්මන් පස්සේ එක්කෝ යම්කිසි කරදරයක් වෙච්ච මේ කෙනෙක්ට යම්කිසි මරණයක් වෙච්ච කෙනෙක්ට ගිහිලිවල මරණය රස කර කර විකුරනවා. හරි කරදරයක් වෙලා තිනවා නම් ඒක රස කර කර කරදරේ වෙච්ච කෙනාගෙන් අහනවා මොකද උනේ කියලා. මේවා හරි කැත වැඩනේ. එතකොට කවදාවත් බොඳ කළා කෙනෙක්ගේ පින්තූරයක් දාන්නේ ඒවනේ විය යුත්තේනේ. එතකොට මේ අගමැතිතුමාට කවුරු හරි අසභ්‍ය වචනෙන් බයිනවා නම් මේ අසභ්‍ය වචනත් එක්කම දාලිවර වෙලා නිවුස් එක ගහනවා. ජනාධිපතිතුමා ගැන නම් ඉතින් නිවුස් වල කිසි තැනක අඩුපාඩුවක් නැතුව හොඳට පෙන්නනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින් අර මේ ඔවුන් බලන්නේ මුලින් දැන් මට කවුරු හරි අකමැති മന്ത്രി කෙනෙක් කියනවනේ ඒ മന്ത്രി ගාවට ගිහිල්ලා නෝ ආරයා ගැන මොකද හිතෙන්නේ? මේවා නිවුස් නෙවෙයිනේ, මේවා රස කතා. අද නිවුස් කියනකොටුණත් මොනතරම් බයස් විදියට නිවුස් එක හදලා තියෙන්නෙම බයස් විදියට. යම් කිසි තැනක ඇක්සිඩන්ට් එකක් වුණා කියමුකෝ. දෙරණෙන් ඇක්සිඩන්ට් එක ගැන කියන්නේ පාර හරියට හදලා නැති හින්දා ඇක්සිඩන්ට් එක වුණා. කෙලිම රජයට තමයි ප්‍රශ්නය යන්නේ. හිරුවෙකෙන් කියන්නේ පාරේ වලවල් තිබ්බේ හින්දා මේ පාර කාලයක් තිස්සේ අපි හදන්න කිව්වා. ඒ නිසා මේ ඇක්සිඩන්ට් එක වුණා. ඇත්තටම ඇක්සිඩන්ට් එක වෙලා තියෙන්නේ ඇක්සිඩන්ට් කරපු මිනිස්සේ බීලා එළවලා තියෙන්නේ. තේනවාද? ඒ වගේ තමයි මේ මාධ්‍යත් යන්නේ. අවසන් වශයෙන් ඔබතුමියට මේ ඡන්දදායකයන්ට සහ රටේ ජනතාවට කියන්න තියෙන පණිවිඩය. කියන්න තියෙන්නේ මේ ඡන්දදායකයන්ට සහ රටේ ජනතාවට පස්සේ කියන ඡන්දදායකයන්ට කියන්නේ බය නැතුව ගිහිල්ලා සැරසිලා ඉන්නේ ඊළඟ අවුරුදු පහත් UMP ආණ්ඩුවක් එන්නේ. ඒක ගැන කලබල වෙන්න දෙන්නේ අපි හොඳම අස්සය ඒ කාලේ වෙනකොට දාන්න. ජනතාවට මහජනතාවට කියන්න තියෙන්නේ නොයෙකුත් දේශපාලන මේ දේවල් ඔළුවේ තියාගන්න නැතුව මම කතා කරන්නේ මගේ පක්ෂ වෙනුවෙන්නේ. ඒත් නොයෙකුත් දේශපා එක එක්කෙනාගේ බොරු මත මේ ඔළුවේ දාගන්නේ නැතුව අපිත් එක්ක එක්කහ වෙන මේ සංවර්ධන ක්‍රියාවලියට. හරිද? ඔය කියනවා රට අරයට විකුණුවා මෙයාට විකුණුවා අර ගිවිසුම ගැහුවා මේ ගිවිසුම ගැහුවා. ඕක දැන් කියන්නේ ඊයේ පෙරේද නෙවෙයි. විමල් වීරවංශ මහත්මයලා ඔය කතා කියන්නේ විමල් වීරවංශ මහත්මයලා බලේ ඉන්න කාලේ ඉඳන් ඕවා කියනවා. ඒ කියන්නේ ඔවුන්ට තියෙන එකම ටූල් එක තමයි ජාතිවාදය විසීම. ජාත්‍යන්තර කුමන්ත්‍රණය ගැන මොන හරි කියලා මිනිසුන්ගේ පොඩ්ඩක් කොනිටන එක ආගම්වාදය ඇවිසීම. මේ ආගම්වාදයේ ජාතිවාදයේ නැත්තම් විමල් වීරවංශල වගේ චරිත බිහි වෙන්නේ නැහැ. ඒ චරිත බිහි කරන්නේ මේ ජාතිවාද අපිම තමයි මේ කරන්නේ, ජනතාවම තමයි කරන්නේ. ඔබ හෙට ඔබේ දෙමළ තරුණයත් අසල්වැසියත් එක්ක මුස්ලිම් අසල්වැසියත් එක්ක ඔය කියන දේශපාලඥයෝ කියන කතා අහන්න තු කරරක් දාගෙන හෙට ඉඳන් ඔබ ලස්සන ජීවත් වෙන ගන්න විමල් වීරවංශල ආයසරයක් පාර්ලිමේන්තුවට පත් වෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. මම ස්තුතියි අප ගියාලා දෙන්න පරිදි මේ දිග වේලාවක් වෙලී සාකච්ඡාවක් ලබා දීම සම්බන්ධයෙන් අද අපි සාකච්ඡා කළේ මේ විශේෂ ජනරාල සංවාය තුළ එක්සත් ජාතික පක්ෂයේ රත්නලානාසන ප්‍රධාන සංවිධායක කොළඹ දිස්ත්‍රික් දෙර පාර්ලිමේන්තු මන්ත්‍රී නීති නිර්මාණ කාර්යාල නිලධාරියන් සමඟ ඔබතුමියට ස්තුතිවන්ත වෙන වගේ මෙදිරි දේශපාලනයේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මම ස්තුතියි. හැමදිනම සුවදාගත ප්‍රාර්ථනා කරනවා.